අපි සාකච්තාව අරම කරමු සිල් දෙනම සාධකාරය දෙ ඇයි දැන්ර අපි කතා කරපු සබභව සගරණන් ගාථාවෙන් වනත් දෙන්න ලදුන් එකම කාරණය ඒ තමයි අලෝභ අදේශ අමොහෝ ඇසුරු කර වඩන්න කියනෙ. ලෝබ දේශ මොහෝ පහ කරන්න කියන එක මැත ඇසුරු නොකරන්න කියන එකම තමයි ැ <kammerplayful> <tiedzieć> <t ashamed> එතකොට ධර්මවබෝධය ලබා ගැනීමට අවශ්‍ය නං අනිමාරයම ලෝපදේශ මොහෝ වල අඩුකරගන්නමින් අලෝබාදේශම බල වැඩි කර ගණඩ හෝට්. එක තමයි කොයි වෙේ හැරි අවබෝධය ලබෙන මාර්රුගේ තු ධර්මය අවහෝධ වෙනවා කියන්නේ අර කවදාවත් නැවත හතරපාගත මට්ට මේ අ ලෝබදේශ මහෝ බලයක් මගෙන් වෙන්නේ නැති තැනට මාව පත්කරගන්න එක හ ඒක කරගන්න අලෝබද සවම් මඟ වඩ ෝල් එතකොට මේකට කර එක ලේසි ක්‍රමයක් තියෙනවා ලේසි ක්‍රමය ගැන්නේ මෙච්චර කාලයක් තිස්සේ ලෝබෙන් දේශයේ මෝහෙෙන් හිතපු කියපු කරපු ඒවා ඒවම දැන් මොකද කරන්නේ මෙච්චර කල්ල ඒවා කරේ ලෝබෙන් දේශමෝයි දැන් ඒ ඒකම අලෝබෙන් අදේශෙන් අමයි කරන්න පටන්ගන්න අන්න එහමතමයි කරන්න ඇැ හෙම කරලා අලෝබයෙන් කරන ලද අලෝබයෙන් උපන්. අලෝබය නිධානකොට ඇති. අලෝබේ සමදෝකට ඇති යම් කර්මයක් වේද ලෝබය පහවු කල්ලි මෙසේ ඒ කර්මය ප්‍රහත වේ උපුටාහලමුොල් ඇතිවේ. මුද්දන සිදුුලු තාාලවස්තුවක් මෙන් කරන ලද්දේ වේ. නැවත නොවැ්ඩීම කරන ලද්දේ. නැවත නූපදනා සැහැවි ඇත්තේ වේ. මේ තේරුම් ගන්න මෙහෙබයි හිතන්න දැන් මේ ඇත ඔක්කෝම දැ දහම හොඳට තේරුම් අරං මෙතෙක් කල් මම කරපු සියලු ලෝභ දේශ මොහෝ වැඩ අලෝබ දේමොහෙන් කරන්න පඩන් ගන්න උදාහරණය කැලි කිව්වොත් අපිතු ළමයව ඉස්කෝලකන්ගේ ලෝබෙන් දේශේ මොහේ බැන වැන පරක්ුණ මොකොත කරන්න හැමත් දැම පරක්ව න මෙතන බැන ස්කෝල යන්න කිව්වට ලැස්ේ නෑ කියලා අර වරන්ගහල උදේ ලවිචේලලා බැන බැ බැබැබැල ලම ගන තමයි ස්කෝල යන්න එව ළමෝ ඉස්කෝලී කහොමද තනි කරම ලෝබේ දේශේ මොහෙ. දැන්රින් අදයිඉදල ත කරන ඉළඟ සඳයිදලා ළමයි ගෙනියනන්නනම් අලෝබෙෙන් අදේසිෙන් අමහෙ මොනකරත් ලෝබ දේශමෝ වෙන්න අලෝබෙෙන් අදේසිෙන් අම මතමයි ළමයව ගෙනියන් දන්න එහෙම කරනු දැ එතම කරා කියලා හිතම හරි එතකොටට තමන් ටික ටක ගැන්න තමන් ක්‍රමක් ක්‍රමෙන් අලෝබදය සමහෝ විදියට මාරුවෙනවා කියන එක එතකොට දැන් ඔහුොම කරලා 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 කරල කරලා හැම්ම ලෝබදය සමහ එකක්ම දැන් අලෝබද සමය කරනවා හැම එකක්ම කර අපිතුම දැන් අවුරුදු ගානක් ගයා දැන් තමන්ට එකම එක ලෝබදය සමෝහ වැඩක්වත් නෑ කරනව නං කරන්නම අලෝබයෙන් අදේසින් ම මයි ෝපදේසමෝ ට එකක් නෑ හම එතුමුයි එකක්කත් නෑග දැන් ලෝපදේසමෝ වැඩේ කක්කත් මගළඟ නැත්තං දැන් අලෝබදය සමෝ ඕනෙද මටා පව් ලෝබදේ සමො එකක්ත් නෑ දැ අලෝබසම ඕන වෙනවා දෙතකොට ලෝපදේසමොහ තියනහින්ද තමයි ඒක අයිංකරගන්න අලෝබදය සමෝ ඕන වෙන්නේ ලෝකදේසමොහොයි එකක්කත් මගළඟ නැත්තං ඒනං අලෝබදේ සමහෝ ඕන වෙන්නේ නෑ ඒක තමයි මේ කියන්නේ අලෝබයෙන් කරන ලද අලෝබයෙන් උපන් අලෝබේ නිදවන කරද අලෝබේ සමුදුවට යම් කර්මයක් වේද. දැම්මකොත කරන්නේ ලෝබදේශමහෝ තියෙන නිසා මෙතෙක්කල් කරපු ලෝබදේශ මහොත් ඔක්කොම අලෝබයන් අදේසිෙන් අමුවයෙන් කරන්න පටන් ගන්න එතකොට දැන් ඔන්න අලෝබදය සමකර්ම තමයි දිගටම කරන්න ඔහොම ගිහිල්ලකිල්ලා ලෝබය පහවූ කල්ලි ලෝබේ පහුන දැ ඉති ලෝබය කියලක් ගාව ඇත්තම දැන් අලෝබෝනද ලෝබයත් නෑ අලෝබත් දේශයක්ත් නෑ අදේශත් නෑ මෝහත් නෑ අමෝහත් න කවුදේ කවද. පුුණ්්‍යය පාප පහි නස්ස කවුද. රාතන්න වහන්සේ රාන්න වහසේ නිගම්ම රාත්වෙලා දන්නමන හර ඒකල් හිටියක මේණින් වහසේ දවා. එන්න අන්සලන තම මේ වැඩවෙන්නේ හැරි. එහන්වන්සේ නමක්කාව ආනන්ද හාමුදුරුව හම්බෙල්ලකෙන අන්නේ ආනන්ද හාමුදුරුවනි මගේ මේ අස් දෙක තියෙනවා. රූප පේෙනවා අනේ වන්න ඔන්න බල කන්දක තියෙනවා ඇහේෙනවා මන්න හන්න ඕන්නෑ දිව තියනවා රස දැනවා මට රසදින ඕන්නෑ දැ මේ ඔක්කොම ඕන්න ඕන්නෑ ඕන්න ඔක්කම ඔන්නෑ කිය හයම ඔන්නෑ කිය අනද හාමුදුරුව බල මෙමකොත් ප අපරද හොට ඉටිය මනුසර මොකක්ද මේ උනේ කියෙලා එවිලම දලෑනවා බදු හමුදුර ගට කියලගහැ කියන මෙම මේන් වහසේ කැල්ල මෙහම කියෙන මත්තන් තේරෙන මනොකරන්න එතකොට බදුහරුව කලබල වෙන්න පා ඒ මෙහි වහසේ හත්තලායි රහත් ව නාට පස්සේ රූපබල්ලන්න ඕනකමක් නෑ සදහන්න ඕනක මොකරන්න රතරී ර කො දැන්කදෙන්න්න ඔළු රූප බල්ල සදහල මක කරගන්නේ පිනක් කරගන්න කරගන්නම විනාශන ඉති රහත් නාට පති නාශයක් කරගන්න ඕනකමක් ඕන්න බල ඇබැ දැම් පේනවද නැති ඒ හැතන පේන අපිට මොක පවුණවා අපිට ඕනකක් නෑ එතකොට ලෝකදේශ මොහත් නෑ අලෝබදේශමහෝත් නෑ හිසිපස්නයක් නෑ. අන්න බතු හාමුදුරුකනවා ලෝගදේශමහෝ තිීයෙනටික අයින් කරගන්න අලෝබදය සමෝ වඩාගන වඩාගන වඩගන වඩාගන වඩාගන වඩාගෙන යනකොට දන්නෙම නැතුව රහත්වෙලාදී දන්නමන රහත්වෙල දී. හැබැයි. වැඩ ම නිකං ඉබ න්න එකක් නෙමයි අරමත කන කලින් සූත්‍ර පෙන්වා රාගදේ සමෝ පියන් දනම් සක්ක අදිිටි විචචශසී ලබත පරමාස අයින් වෙලා තියනන ඒ කියන්නේ සෝහන් වෙලාමිසක් වෙන කොරන්න දෙයක් නෑ නික ඔයම සෙල්ලන් කර කරඉන්න පුළුවන් අරි වැඩක් වෙන්නේ ස්ෝවාන් වෙන්නම ඕන වෙන්න මෝන් වෙන විදික් නෑ බුදු හමුදුරු සියලු භාවනාවල් දීල තියන්නේ සෝවාන් වෙච්ච අයටමිසක් ඔයි පායයට අනකර මේතිෙනවා වඩින භාවනාව කරනවා කියලා හෙම කොයවක්කත් බාව නවල්දීලා දීලා තියන්නෙම සෝවාන් ඒකන්නේ සෝුවන් වෙච්ච කෙනාට තමයි ඉතුරුටික අයින් කරන්න පුළුවන් නැත්තං ඔය තියෙන ලෝබදේශමෝ හන්ද අයිං කරන්න පුළුවන්කමක් නැතාවකාලික පැලස්තර ඇල වට වැඩේ කෙරෙන්නේ නෑ ඒකනිසා බුදු හොඳරු කොයිවක්කත් එහෙම කියලනෑ ඉස්සල්ලා අනිවාර්යම මේ වැඩේ කරගෙන ඉන්න ඕන. ඇ මේ දේ සාර්ථක වෙන්නේ මේ ලෝබදශමහෝ වෙනුවට අලෝබද ස බල වඩල වඩල කවදරි දවස රහත් පල ගන්න නංම් එකකැන් ලෝබදේස මහෝ සම්පූර්යෙන් යින් කරන්න නං. සවාන් වෙලා වැඩේ පටන්ගන්නම වෙන වෙන කරන්න දෙයක් නෑ මේ තුනටම කියල තියෙනවා. වැඩේ පටන්ගන්න මුලොකොටස ඉවර වෙන්න ඕනේ. මුලකොටස කරනකං. මුලොකොටස වෙන්න තරමටම තමන්ගේ හිත දැම් කවදාවත් මේ ධර්මය හුවට. මඟඵලයක් ලබන්න නම් ඕගොල්ලන්ගේ හිත් ඔක්කොම විනීවරණ වෙලා තියෙන් න්. නීවරණවලින් වැහිල තියෙන්න්න බෑ කාමච්චන්ද ව්‍යාවාද තියන විිද උච්ච්චකුචෝ විිකිචා කියනවවා ලාකවත් තියෙන්න විදිහා නෑ ඒව නැති කරන්න ඕනේ. ඒව නැති කරන්න තමයි අලෝබදේශ හමෝ වෙන්න ඕනේ තකොට ම එක නැතිවෙන්නේ නැති වෙනකොට කියන බණටික අනුව තමයි තමන්ම මඟඵලයකට පත්වෙන්නේ. ද මෙ එතන ඉන්න කොට මේ වාඩියු ලයින්න හැමෝගෙම මානසිකත්තේ තියෙන් ඕනේ අලෝභ අදේශ අමහෝ ගොඩේ හීනකින්වත් මං කාටවත් කිසිම හරිහෙරයක් කරන්නේ නෑ මගේ ඇගේ පිටවෙන හුළම්පොදකින්වත් කාටවත් හානියක් වෙන්න එපා මගෙන් කිසිදු ලෝ කිසිම ලෝක කිසිම සත්්‍යයකොට කිසිදු හානියක් නොවේවා කියන අදහශෙන් තමයි ඉන්න ඕන එතකොට තමයි ලෝබදය සමහෝව විනිවරණ මොහොත උදාවවෙන්නේ එතකොට තමයි කියන බන තේරලා මඟපල්ල ලැබෙන්න්නේ එතකොට මේක යන අතරතුර මේ සාකච්ඡා යන අතරතුර මං උපරි වශයෙන් උත්සාහ කරගන්න ඔකොල්ලංුවේ ඒ මානසිකත්තයට ගන්න ඒ මානසිකත්තේයට අරන් ඉන්න වෙලා වක මගපල්ල ලැබයි මගපල් ලැබෙන් ඕනනිවතමයි දිගටම කියන්නේ හ ඒ ලැබෙන්න්න ඕන ටික කතා කරන හැබැයි ලැබෙන්න්න නම් මානසිකත්තය වෙනස්සෙලා න්නම ඕන එතකොට ඔන්නත් එක උපක්‍රමයක් වැඩේ හරිට කරගන්න කියල දෙන බුදුරන් වහසේ දේශනා කරල සූත්‍රයක් ඇසුරේ. දැන් යම් කිසි වෙලා මම ලෝබේදේසේ මොහයිින් වැඩක් කරලා නං ඕන වෙලා දැන්හරි කලින් හරිත් ගිය බවය හැරිකන කවදහරි. කරල්ල නං අනිවාරය මේ කරලා තියන්නේ. ගෙනවූත් තැබුවේ යම්සේද එ පරිදි නිරේ යන වැඩක්ම ම කියල දැන් තේරලා තියෙන්න්න ඕනේ එකතොට එක වැරදි වැඩක්. ලෝබදේශමෝයෙන් ඉතල කියපු කරපයවක්න වැඩේ මොකක් වුණත් වැරදී වරද වරදක් බව තේරිලා තියෙන්ඩ ඕනේ. තමන්ටම තේරුුණානන් තමන් අතේ වනේ වැරද්දක් කියලා. දැන් ඒ වැරද්ද හදාගන්න පුළුවන්ද වැරද්දක් වෙලා කියලා තේරනවා දැන් වැරද හදාගන්න පුළුවන්ද. දැම් වැරද හදන්න නං ලෝබෙන්දේශය මොහෙන්නේ වැරද්ද උනේ දැන් හදන්නම් මොකොද වෙන්න ඕනේ අලෝබදය සමෝ වෙන්න මෝ නති වෙන කරන්න දෙන්න ඇ ලෝබෙන්දේස මෝහයිින් වැරද්දක් කරනම් ඒක හදාගන්න අලෝබදය සම වඩම ඕනේ එතකොටන්න අලෝබධ සමගැන හදන්නම ඕනේ ලෝබදය සමෝ කරපු ගමන් හනිවාරෙෙන්ම යන්නේ මෙන්න මේ පහරයේ. අපායට යන වැරදිමාගේ තමයි ලෝබන් දේශය මුොහොයින් කරපු සියලුම ඒවා ඕන එකක් වැරදි දිට්ටි වැරිි සංකප් වැරදිවාචා වැරදිකම්න්ත වැර සමාධී කිරිීම හතරපාය අඩි. අලෝබෙන් අදේශෙන් ඕන කරපු ඕන එකක් වැරදි නිවැරදි කරන්නග කියයන්නේ. වැරැද දක් වුණේ වැරද්ද නිවැරදි කරගන්න කරග වෙනස් කරනො දැ. කලින් අලෝ ලෝබදේශ මොහෝකරපු එක දැන් අලෝබදී සමබවට අරෝගන්නවා. ලබ ද ලබ ස කලින් ලෝබද සමු ඒන කලින් කරපු වැරදි දැන් නිවරදි කරනවා. වැරදි කරනවා නිවරදි කරනවා වැරදි කරනවා නිවැරදි කරන මතම යන්න වෙන්නේ දැන් මේක කියල ලට දම්ම කියල මෙතන් පටන් ඕුල කවදාවත් වැරදි කරන්න නැද්ද අදයිඉදලා නය කරන කරනවා කිසි වෙන සතින්න ඒෙදර ගට වැරදි කරන්න හැබයි කමක් නෑ කොච්චර වැරදි කරත් නිවරදි කරන්න ක්‍රමයක්ත් තිනොද නැද්ද? ඒ බන්න දෙයක් නෑ දැන් හැම දෑම නිවැදි කරලා නිවරදි කර නිවරදි කර දැ උදහුරු ව ක්‍රමේ තමයි ක නිවරදි කරන්න හැරි දැන් ඒ නිවැරදි කරට පස්සේ දැන් ආපෝ පාරක් හරියට ඉන්න පුළුවන් අයි නිවැරදි කරනවා අයි හරියට ඉන්න. දැන් ආපෝ වරදිීනවා අයි නිවරදි කරගන්නවා අයි හරියට ඉන්නවා. අයි වරදිීනවා. අයි නිවරදි කරගන්නවා යි හරිදින්නවා අදනවතන් රහත්තු නව? වත්න්න වෙන්නේ ඊට මෙහ ඕගනවත් අන්න වෙන්නේ. රහත්වනට පස්සේ තමයි වැරදි කරන්නේ නැත්ත එතකම්ම කරනවා. එතරකම්ම කරනවා. හතරාපා ගත වෙන ඔේ දස කුසලෙන් එකක්ත් කිසිම අයුරුකින් නොකරන්නේ රහතන් වහන්සේ පමණයි හැබැයි ද ඔගුල්ලොගිහිලා වැරදිලාවත්. වැරදිලාවත් මේ නිවන් දකින බනහනවා කියලා. මේක තේරෙන් නැති කාටවත් කියන්න එපා. ගම ඒ කොල්ලු බලාපොරොත්වෙනවා ඕගොල්ලො රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්ඩ ඕන වැර දිලාවත් පරදින්න විදිහක් වැරදිච්ි මම්මක දහපපු මහලකට බනත් අහන්න යනවා හැටි තක් ඕෝකොඩත් කියේන්තියනතු කියලා ඕෝගොල්ගේගට ගොඩ වෙනවා ඒකොල්ලු හිතන්නේ බනාහව නම්මූ අනිවාරම රහත් එහමතම හිතාගෙනඉන්නේ කවුරුවක්කත් රහතන් වහන්සි කෙනෙක්ගින් බලාපපුරත්්වය දේ කොල්ලන්ගෙන් බලාපොරත්ය ගන්නවා ලෝකයා බනාහනවා කියල කිව්ව පමණිහ මක තම දේරුනහට මොකක්කක් නෙවෙේ මං මේ බණහන්න ගියා නිකංහරි කියන්න කිව්වොත් එ රහතන් වහන්ස මහලොකට බහන් යන ඔන්න කේදිය අන්න කේන්දිය ආ ඔේ බණහන ඇ ඔය බහන්න එන්නම තමයි වෙන්න හ නිකංවත් වැදිලවත් කේන්තිිගන්න විදිහා නැ මුළු ලෝකෙම බලංඉන්නේ. ඔයාට ඔච්චං කරලා. ඔයා සමච්චල් කරලා ඔයා මේ බණහාන එකට ඉහිදා පහස කරලා ඔයා හත රපායටම දක්කං යන් එහෙම ලෝකක තමයි අපි ඉන්න මේ ලෝකය අයිති මාරයාට මාර්යාගේ වැඩපිළට තමයි ඒක ඕගොල්ලු තොක්කොම මාරයාගේ වැඩපිළල කරකර තමයි මෙතෙක් කල් ඉතියේ තාමත් එහම තමයි ඉන්නේ දැ බේරගන්න තමයි හදන්න පොඩ්ඩ පොඩ්ඩ තමයි බේරගන්න වෙන්නේ චුට්ටක් බේරගන්නකොට අනිත් අය ඉතුරුටික් කරන්න ඉඩ දෙන්නේ නෑ ආපව් මාරයක් ගොඩටම හැදල දාන ඒක ඉන්ද මම් මේ කල්ලඇතුවකිවේ දැන් මේ අලෝබද සමුවීමේ ලේසි ක්‍රමයක් තියෙනවා ඒක කියල දෙන්නයි හදන් ලේසි ක්‍රමය න සමාවගන්නෙක් හැබැයි මේ සමාවගන්න එක විති දෙකක් තිය නවා එක හැමෝම දන්න දැන් විදි දෙක තමයි කවුර කියල සමාගන ස්කලයන කකාලදීමවෙෙන් ද සමාරල ළමයි රන්ඩු නම් ැ ගරුවරුගේනවා රන්ඩුව බේරලෙවෙල්ලා න හැව ගන්න සමාව ගන්න සමා දැ බල්හත්කාරයෙන් සමාව ගන්න ඕන දැගතින් අය අයිතින් අර්ටීශකන ඉද බැරහින්ද සමාවෙන් හැබයි ඇත්තටම සමාවගත්තේ නර කියනහින්ද සමාවෙන්න කියලා කියන. හැබැයි එහෙම සමාවෙන්න කියලා කියන්න ඕන්න චුට්ට කරි අලෝබදි සම වෙන්න ඕනෙද නැද්ද. අ කියනවට කියන්න හරි ඇ කියන්න බෑ හරි මාරයි මවෙන්න කියන පචන අරගන්ක බලන් රයිකල් බලන ෙදර කවර ඉන්නන ඒ මකර ගේේෂක් කච්චල දැ යානනි වැරදකරේ සමාවගන් කිව්ව ගමන් ගන්නේ නෑ හෙම ලේසින් ගන්න ඔන්නට බල කරලා දඟල්ල කෝමර ුණ සෙල්ලන් දාලකමයි සමාව ගන්න වන්න වෙන්නේ. ඒ මොකොද එහම කැමති නෑර තමන්කරපුක හරි කියලම තම ඉන්නේ. එතකොට හර සමාවගන්න සිදුවෙලා සමාව ගත්තා වනන්. ොඩක් රි අලෝබද සම වෙනවා හැබැයි හොතටම අලෝබධ සම වෙනවා තමම්ම කළේ වැරද වරදක් බව දැනගෙන නැවත එවැනි වැරදක් නොකරන්න අධිෂ්ඨාන කරගෙන සමාවගත්තොත් වැඩේ හරියටම හරි ඒක බුදුහංුරන්ගේ ධර්මය වචනයක් කියනවා ආයති සංවරය ආයති සංවරේ පිහිට නවා කියලා කියනවා වරද වරද හැටට දැනගෙන සමාවරං නැවත එවැනි වැරදි කරන්නෑ කියලා අධිෂ්ඨාන කරගන්නවට කියනවා. ආයති සංවරයේ පිහිටනෝ. සිංහලින් කියනනක් ආයෙත් කරන්නෑ කියලා පොරොන්දු වෙනවා. බුදුහාමුතුරන්ට පොරොදුවෙන්නේ. ලේසිනෑ ඊට පස පොන්දුවෙලක් ඇඩුවත්ෙම හරිතිබබට වඩා බයහනක එකක් වෙනවා. එක ඒක නිසා මේක හරිතම කරන්න ඩ අවංකෝම කරන්ද ඕනෙ. එතකොට දැන් අපිට ඕන වෙනවා. අපි හදපු ලෝබදේශමොහෝ බලය කොච්චර බලවත්ද කියලා අපි දන්නේ නෑ සමහරියට හතරපායි අඩියටම යන්න තරන් බලවත්වෙඩ ඇති. අපි දන්න අපට හොයාගන්න විදිහක් නෑ. ඒක නිසා අපිට බේර දෙෙනං අපි හදන අලෝබදය සමෝ බලය පුළවාන් තරං වැඩියෙන්ම හදාගන්න ඕනෙද නැ්ද. යන්තන් යන්තන් අලෝබධ සමවෙල හරිියන්නේ. නෑ ගොඩාක් බලවත් විදිට අලෝබදය සමෝ වඩම? වේෙනවා නැත් අයිති අපිටම විසිඳ වන්නේ හරි එතකොටට මුන්තටම අලෝබල බය වැඩි කරගන්න පුළුවන් ක්‍රමය තමයි දැන් වැරදි කරන හැමවෙලාකම ලෝබදේශමොහෝ වලය. කෙලින්ම හතර අපයට මේ බුදු හමුදුරු ගිනික තේරුන්ගත්හ වැඩ ලේසිී හ තැන් හොදරම දන්න වැරදිකරොත් ලෝබදේශමෝ අපායට කියලා දන්න. තමාවගත්තොත් අලෝබධ සමෝ දිවිල්ලෝකට කියලා දන්න ැඟඉටින් මන් අතේ වැඩේදන්නේ අවංකෝම හද පත්ලෙම්ම හරියටම සමාව ගත්තොත්. හරිටම අලෝපත් සම වෙනද නැද්ද. හැබැයිනි ලෝකට පේන්න අනිත් මිනිසුර අවත් අන්න හෙම සමාවගත්තා කිය හරින්නේ වැඩේ වෙන්න ඇ හැ සමාවගන්න තමයි වැඩේ සිද්ධ වෙන්න නෑ. එතකොට මෙන්න මේ බුදු හාමුදුරුව කිපු ධර්මය අනුව බලවත්වෙදියට සමාව ගන්න නං මං උදාහරණයක් කියනවා. ඇැ හිතන්න්න යාලු දෙෙන්න කර පොඩි පශ්නයක්ක් වන එක අල්ලුවකට මොහරිර කර මන්ක අලු දෙන්න තරහාවුන. එක අල්ලුකට තේරනවා ම කතාකරපුවි වැරදි. අප රාධයි හොේ යාලු වගේ ඉඳල මේ තරහාවනක තේරුම්න්න්න මගේ වැරද. ඒ අලුව පෞවෝධආාවහම කියනවා අනේ ගනගන්න මගගේතතින් වැදවන මංවලට එහෙම කතාකරපපුක වැරදි මං අයිම කතා කරන්නම පොරන්ද නො ප්‍රි පි තරන්න ඕොන මට සමාවන්න කියලා. යාලුව යාලුවට කියල එහම සාමා්‍ය සමමාරලට වෙන න ැ හොදයාලුත් තරහුණම තමන්ටත් හිත මාරු ඒක නිසා ආපව් අපිම සමාවරන් අපවෝ යාලුකම හදාගන්න හරි ඒවගේ වෙනනේ. හැබැයි මෙහෙමකක් වුණා කියලා හිතන්. අම්මටහරි තාත්ට හරි මගගේ ති මොකක් කරි කටගැඩිචි කතාවක් කියවුණ මනාරි කතා කරන්න කියලා කියවුණ කිව්වට පස්සේ අම හිත හොඳරුම රිදුුණා එද අම්මා මාත්‍යය කතා කරන්නෙට නැතු ඉන්න. ත ොදරමිද හැයි පස්සෙ තමයි මට තේරුණේ මං එහෙමම්මට කතාකරුපක වැරදි කියලා පස්සේ මං හිිල් අම්මට කියකිෙනවාන මොකක් කරරි පිස්ස ය එක් පෙල්ල වෙන්නද ඒම අම්මට කතාකරප රදදි මං ආයින කවදවත් අම්මට හමරන්න න අමට සමාවෙන්න කියලා කියල ඇතරම කියනෝ ගේල් හරි දැන් එහෙම කිවෝොත් අර යාලුවට සමාවෙන්න කියන එක බලයද වැඩී අම්මට ගහිල්ල සමාවෙන්න කියනගේ බලද වැඩ ඒක තේරනනේ හැමෝටම ඇයිදැන් එහෙම බලය වැඩිවෙන්නේ ඇයි බලය වැඩි වෙන්නේ අම ඉතාත්යි අපිට වඩා ගොඩාක් ඉගැ අපි හමෝගෙම ජීවිතවල අම් තා කියැන බොහොම උසස් උට දෙන්නේ ගොඩා කුසස් දෙන්නේ හරි ඒ එතකොට අ අපිට වඩ ගොඩා කුසස් කෙනකුට අපෙන් වරදක්ුණ හම අපිට වෙන කම්පාව වැඩී ඒක නිසා තමයි සමාගන්න කකොට තර ලොකු ලොකු බලයක් නැගෙන් සමාතා ඇන්ඩේවට හරි අඩාන්ඩ සමාගගන්නී හරි ඒ තරම් බලවත්තේ ඒ වැඩේ එතකොට දැන් අම්ම හිතාත්තය සමගත්තොත් ලොකු බලයක්ෙන එතකොට යාලුවකෙන් සමාවගත්තත් ඊට වඩා අඩයි අ බල කරලා සමාවගත්තොත් ඊරත් වඩා අඩුයි දැන් තව අම්මයි තාත්තයි කෙනෙක් ඉන්නවා අපිට හොඳ වෙලාවට ඉන්න අම්ම තත්තට අමතරව ඒ තමයි අමා මෑනියෝ කියලගන් බුදු අම්ම වැඩ අවුලච්ක බුදු අම්මෝ කියලගන් ඒ බුදු අම්මත් එතකොට තවයි ඉන්න බුදු පියාණන් ඉන්නනේ අය කියන්නේ තවත් මව්පිය දෙන්නකින්න අපිට බෞද්ධයන්ට ඒ තමයි බුදු හාමුදුර බුදු පියාණන් වහන්සේ බුදු මෑණියන් වහන්සේ එමට අමාමෑනනිියෝ බුදුපියාණන් බුදු රජාණන් ඔය කියන්නේ ඔක්කොම අම්ම තාත්තම ලමයි හැබැයි මේ අම්ම තාත්තකෙන් සමාවගන්නට වඩා. අර අම්ම තාත්තකෙන් සමාවගත්වොත් බුදුරයන් වහන්සේ වෙන අමා මෑනියුෙන් හරි බුදු පියාණන්ගෙන් හරි සමාවගත්තොත් බලය වැඩිද නැද. වැඩින්න ඕ හැබැයි වැඩිවෙන්න නං වැඩි වෙන්න නං අම්මයි තාත්තයි ඔයාට කරලා තියන උදව්වටත් වඩා වැඩි උදව්වක් බුදු හාමුදුරුවෝ ඔයාට කරලා තියෙන්න්න ඕනෙද නැදද කරලතිය බොත් විත රයිඒ බලය නැැ තිනය බොරුරනිකං වචනකිවට ෝ වැඩි වෙන්නේ නෑ දැන්මංහානවා බුදු හාමුරුව අටකරපු දොෝමක්. පුරුගියන් දෙෙපා අපි අහල තියෙනවා පටාචාරාවට නං උදව් කර ආරාමාරුවෙන් න පටාජර අන්තිමර හත්තෙරණයක් වුුණා ඇ එතුකොට තව සිදදිි ත ු ජුත්තු රට දව් කර රජ මාලට දොකර හෙම හල නින් මුකදැ ගුල්ලට උදව් කරහ ොද ගොල්ල නේ ගොල්ල ෝත පන්න පලට පත් වුනායි කවදාව සතරපා ගතවෙන්නේ නැති තැනට පත් වනා මො මර සෝ පන්න ද ඔක්කොම සෝතා පන්නයිද ඇ මාර්ගය පෙන්න දුන්න වැඩත්තින මොකු කරගත්න ද ඒමයිති මාර්ගය පෙන් පොත්තොල තියෙන ර්ගය තිපිටගේ තියෙනවාන ඒ මේ හැතැන මාර්ගය තියෙනවා ඒ වුනට ඔයාට වැඩක් කරගත්තේ වැඩක් කරගත්තේ නැත්තං උදව්වක් කරගෙන නෑ ඔල්ලුවෙන් හිටගෙන දැගලවාද ඔය වද වූව කරගන්න නැතුව. බුදු හා මුදුරුව කෙරෙයි නියම ගෞරවයක් භක්තියක් හදාගන්න පැහැ. ඔය දැන්තියන එකට කියනවා. අමූලිකා සද්ධාව කියලක් කිසිීම මූලක් පාදලමක් මොකක්කත් නෑ. තකරන්ටිකත් දුන්නත් ඕක කඩලයන්ට පුළුවන්ද බැරිද. තකරන්ටිකත් දීලා ඔ කඩන්න පුළුවන්. තකරන්ට අහයක් කිෙතර දුහාම. හ බැරිද? ම පෙන්න්න නට ටකරන්ද හැද්දිලා වෙනත්තා ගම් හොට ගිය තකරන් දහැත්ගන්න ඒ ඒක නෙමෙයි සද්ධාවකය ඒකනම සද්ධාව කිය බුදු හා මුදුරෝගේ සද්ධාවක් කියෙනවා ඒකට කියනවා ආකාරවති සද්ධාව කියලා ඒක එන්න නං සෝහන් වෙන්න ඕනේ ඒකට කියනවා බුදුන් දහම් සඟුන් කෙරේ අවෙච්චක් ප්‍රසාදය ඇති වුණා ඒ සෝහන් නංගයක් හැ ද උනාමයි එන්නේ දැන් ඕකොල්ලගව ඒව තියෙනවනම් සාකච්චාව මීට වොඩාගෙනියන් අවශ්‍ය නැති ඔබලල් සෝනන්නලා තිී මොකොඩක් නිහන් දගරන මහන්සසිලා මරෙන්දනිකක් දවස්ගානම් දුක්වන්දගෙන නහින්දෝන්නේ නැදැන් තියෙනවනං ඒ නන්සන් නොක්කොම. හරි මටකොඩ අතස්සන්න කියන්න ඉතරයිදී. ඉව සතෝස් නතික එලි තයන්න කියලා තුල්ටිල් බටික හරි තේරවා. ඒ නිසා ඔය තියෙන්නේ අර අරවය බුදු හාමුදුවන් කරෙේ අවච ච්‍ර සාදයන ඉති හමෝ වදින මාත්තාදිනවා අපේ අම්මයි තාත්තයි දන්දුන්නු මාත් දෙනවා අම්ම දත්තයි පන්සල් ගිය මාධගියා මොව දම්මයි අතක කර මල් පජ කර මත් පූජ කරනවා අම්ම ගත්තයි පහම් පත්තු කර මාත් පහම් පත්තු කරනවා අර ති බම්මයි දත්තයි පන්සල් ලදුව මත් පංසලදන ඒව තමයි කරන්න ධර්මය අවබෝධවෙලා කන එක නවේ හරි හැයි ඒක හොඳයිිය හොම කරල තමයි කවදරි දවසක ධර්මය අවබෝධ වෙන්නේ. ඔයා මේ භවේත් අනන්ත සංසාරයත් ඒතික කරපු හින්ද තමයි මේ විදියට අවස්ථාවක්හරිවාට උදාවෙලා තියෙන්නේෙති ඔකොයි වෙල හරි ජයගන්නවා. හ කිසි දේකට බයවෙන්න බා අර තේරි තේරී ගතගල තේර තේරී ගතාගෙල ්‍රහතන් වන්සෙලා කරපු දේවල් තියන මේ මාහර්ගයට එන්න දැන් අපි එක දන්න එක කතාවත් තින එක ස කෙනෙක්. එයට දැනගන්න හම්බවෙලා බදුරජාන්ස කෙනෙක් මේ ාල වෙලා මේ විදියට ධර්මය කියල දීල මේ ලෝක සත්ව විශවාල කිරිිස කතරපායෙන් බේරලා නිදහස් කරලා උන්වන්සේ පිරිනවන් පෑව කියලා අරංචයක් කහම්බේෙන යාළුවක් කියන. දැන් ඒහල වෙනකට බදුහසනය අතුරු දහන් වෙලයි තියෙන්නේ බුදු හාමුදුර කෙනෙක් වැඩ සිටියේ බවට කිසිම සාහක්කයා මොකක්කත්නෑ චෛත්‍යයක් කනය පන්සලක්කත්නෑ මොකක්කත්නේ. දැන් හැබැයි අර යාලුවට තමන්ගේ යාලුවගේෙන් හම්පුුවච්ච ආරංචේ ගැන ලොකූ පැහැදීමක් අනේ මේ වගේ උත්තමෙක් ඉඳල මේ මනිස්සු මෙච්චර ගාන බේරගත්තානම් කොච්චර ලොකුදදේ උත්මයා කරලා තියෙන්න්නේ කියලා ඇයට හිතෙනවා දැන් එයායට ලොකු භක්තියක් ඇැවිල්ලා. මේ මේ උත්තමයන මට නමස්කාර කරන්න ඕන වඳින් නෝන කියල අදහසක් හිතට එනවදැන් වැදගන්න විදිහ නෑ බුද්ධරූපයක්කත් නෑ මොනබැකක්කත් නෑ එයා කල්පනා කරා ගැහුව වැලිගොඩක්. වැලිගොඩක් දහ යිතුවන් මේ තමයි. උන්වහන්සගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය කියල හිතාගත්තා. හිතාගෙන වැන්ඩ. අන්න එතනින් තමයි යා බුද්වාසනයට ඇතුලෙ ල ඉතින් එහෙම කරපු ඇය බුද්ධශහසයට ඇතුල්ලුනාලා මේ උපන්දා ඉදි මැරණකම පන්සල් බඩගානයව බුදුශාසයට ඇතුල්ලෙන්න ඇතිවෙන්නේ නෑ ඇතුල් වෙනවාවද කවද ඇතුල්ේද දන්නේනෑ. කවදද ඇතුලෙන්නේ ලයනමිත්‍රෙක්ගෙන් සී සද්ධර්මය වනය කරගත්ත දවස්සට තමනුත් ඒක හරියට තේරුම් ගතන අන්න එදා බුද්ධ ශාසනයට ඇතුළලෙනවා ඒක නිසා බයවෙන් එපා මේ පාරාපාය ගියත් කල්ප දෙකතුනක් කතරක් හරි ගිහිල්ලා ඉස්සරහ තියන බුද් ශාසනයකෙදී අනිවාරයෙන්ම මේ ධර්මය හගෙන නිවන් දකින්න පුළුවන්ේ මොකද වැලිගොඩට බැඳගෙන නිවන් දක්කනම් ඔකොල්ල ඊට වඩක් ගොඩක් වනලා ිගටන අතරම බුදුහන්ුරන්ගේ සරජ ාතුන් වහන්සෙලා දැන්පත්තරු චයිතවලට අපි ඇඳලා තියෙනවා ඒක නිසා අර ඇරයට වඩා එක්මනට අපිට නිවන්දකින්න පුළුවන් වෙනවා හැබැයි කොයි කපේ වැඩේ වෙයිද දන්නේ නෑ. වෙනවා වැඩේ කවද වෙයිද දන්නේ නෑ. ඒක නිසා මේ පාර හම්ු එච්ච චාන්සකෙන් උපරීම ප්‍රෝජන ගන්න බලන්න වෙන පරණ තව යාතින බුද්ධ වාසනොට මේ කල්ලාද එා මේ බුදු ශාසනම කොමිඟරි වැඩේ කරගන්න බලන්න ඊළඟ බවට කල් දන්න එපාමක ඊළඟ බවේ මොකෙක්වවෙද දන්නේ නැදැම මනුස්සෙක් වෙලායින්න අවස්ථාව තමයි හොඳම අවස්ථාව. බුදු හාමුදුරුවකිවදේ තේරුම් ගන්න දැන් අන්න දැන් තේරුම් ගතනේ බුදු හාමුදුරුවන්ගේෙන් සමාවගත්තොත් ලොකු බලයක් එනවා කියලා දැන් කොහොම කරත් හොගොල්ලන්න ලොකු සද්ධාවක් ගෞරයක් බුදුරජාන් වහන්සේට තියෙන නිසා අම්මගේෙන් තාත්තය සමාවගන්නට වඩා වැඩි අලෝබධසම් බලයක් ෝගලන්ට හදාගධ පුළුුවම් හරි පොඩ්ඩක් වැඩිය එක කදාගන්න පුළුවන් මුකුත් නැතිගේ ඒකත් හොඳයි නෑ මොනකදදගේ ඒකත් හොඳ ඒක නිසා ඒ අත්සුළු කොට තපන් එපා අපි ඒ අපි තේරුම් ගන්න බලමු බුදු හාමුදුරුකපු එකම එක බණපදයක් හරි තේරුුණනං ඒත් හොඳටම එක බනපදයක් තේරු නොත් එතකොට ඒක තේර ච්ේ ගෞරුවේ උන්සේ ීනෝද නැත් හමුදුර දේශන කරපයක් මන්තරුම් අරගෙන මම්ම මේ අ ද බේරෙ කියලා අන්න ඒම ති බාම එතන ලොක ගෞරයක් කනවද නැද අපි ස්ෝතාත පන්න වඋනේ නැතත් නැතත් එක බනපදයක් තේරලා ඒකෙන් හැෙනැගෙන ගෞරවය ලොකු හයියක් බවට පත් දෙෙනවා ඒක නිසා අපි දැන් පෙන්නල දුන්නා බුදු හාමුදුරුවන්ගේ ධර්මයන් වැරදි කිරීම අපාගතියා සමාව ගැනීම දේව ගතයක් කල්මම මේක පෝඩක් වචන දෙක මාරු කර හර මේක හරිටම දේශනා කරේ ලෝබන් දේශය මෝහෙෙන් හිතුවත් කිව්වත් කෙරෝත් ගෙනවුත් තබුවේ යම්සේද එපරිදි නිරේ වෙයි ඒ තම මංකවවේ කෙටීන් කිව වැරදිකිරීම අපා ගාතියක් කියලා අලෝෙන් අදේ මොහෙෙන් හිතුුවත් කිවුවත් කෙරෝත් ගෙනවුත් තබුව යම්සේද එපරිදි දිියලෝක වෙයි කවදකිවේ අන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවම සूත්‍රකින් පෙන්නුවෝ කොටමෝක එත කොට වැරදිකිරීම අපාගතියක් සමාවගැනීම දේවගතියක් කියලා කිව්වවෙක් කවුද බුදුරජාණන් වහන්සයා. ඒ බුදුරජාන්හන්සේගේ ඒ එන්නේ ධර්මය මෙන්න මේ ධර්මය හරි කියලා වැටහිලා හරි කියලා තේරු අරං මෙතැම් පටන් ඉදිරි කාලය තුළ මේ අනුව මම සකස්සනවා කියලා හිතාගත්තෝොත්. මම අද ඉන්න කටතුරන්නෙම හැමතිස්සම කල්පන කරවා මගේ ඇති වැරදක්ුණු ලෝබේදේ මෝ එක අපා. ගතියක් හැබැයි වැරද්ද වනාට පස්සේ හරි කමනෑ මං සමාව ගත්තොත් මගෙන් වෙච්ච වැරද්දට එතකොට මට හැ දෙන්නේ දේව ගතියක් කියලා හිතා ගැන මින් ඉදිරියට වෙන හැම වැරද්දකදිම අවංකෝම සමාව ගත්තොත්. මේ බුදු හාමුදුරුව කියනෙ අනුව ඔයා හිටියද නැ්ද. හිටියද නැද්ද හිටයන්නේ එතකොට අන්න දැන් බුදු හාමුදුරෝ කියන විදියට ඉන්න නිසා දැන් ඔට බුදු හාමුදුරුවන්ින් සමාව ගත්තොත්. වැඩි පුර බලයක් හම්බුවේ නොද නැද්ද. අනිවාරයම හම්බුව වෙන්න ඕ දැන් පොඩි ප්‍රශ්නයක්තියනවා අපිවා මාර්රුවේ දාලතී න කට්ියයක්ක්. අපිට මෙන්න වාකයක් කියල දිලපීනවා. වැරදි කිරීම මනුස්සගතියක් සමාවදීම දේවගතියක් කවුද්දැ ැකිවිනේද. බුදුවන් දුග පලත්ද හැබැයි මේ මිනිස්සු හිතන් ඉන්නේ මේක ධර්මයක් කියලා නෙමේයිද? ල් හින් ටිය කොමද ොල්ල මේ එක දන්නවාන වැරදි කිරීම මනුස්ස ගතියක් සමාවදීම ද මේක නිකාන් ධර්මයක් කියලා හිතන් හිටයන්නේ මොකක් හරි වැරදුන හම ඉති මනුස්්‍යන්ට තමයි බරදින්නේතු ඔකොච්චර ගණන් ගන්න දන්න අන්සොරි කියල කිව්වාන එම නේද කියන්නේ එම කියනන ඇති එහම කිව කියන්නේ ඔයා මේක දරාගෙන හිටියද නැද්ද වැරදි කිරීම මනුස්්‍ය ගතියක් කියනෙක යා දරාගෙන හිටියද නැද්ද හිටිය නැද කතා කර යි මගුල්ල ගන්නන්නේ පොලිසි පොලසි තරගන්නේ. දරාගෙන හිටියද නැද්ද දරාගෙන හිටිය බදු හාමුදුරන්ගේ ධර්මයයක්ද දරාගෙන හිටී. ද නැත්තම් මිත්‍යා දුෘෂ්ටියද. මිත්‍යා දෘෂ්ටිය දරංඉන්නේ බෞද්ධ සෞකෝද මිත්‍යයා දුෂ්ටිකයෝද. මිත්‍යා දෘෂ්ටිකයෝ බුදුහාමුදුර කොහෙවත් කියලා නෑ වැරදි කිරීම මනුස්ස බුදුහාමුදුරෝ කියලතින්නේ අලෝබදය සමහෝ තමයි මනුස්ස, අති සියලු වැරදි කරන්නේ ලෝබන් දේශෙන් මොහෙෙන් බුදු හාම දුගතින ෝබෙන් දේශයෙන් මොහයෙන් නිර්ය පැනෙයි. හරි තිරිසං යෝනි පැනෙයි අනෙකුත් දුගතිීද පැනේ මනුස්සෝ පැනෙනවා කියලා කියලා නෑ තො බුදු හමුරග ධර්මයක් නෝන එකක් දරාගෙන ඉඳලා මොකොද කරේ කට්ටියය සිංහලෙන් කියනවා නාගත්තනේ කට්ිය නාගත්තා දැන්වත් ඒට එ හරි එතකොට වැරදි කිරීම මනුස්්‍ය ගතියක් කියන එක සම්පූර්ණ වැරදී බන ඒක වැරදි වැරදිකරොත් අපා ගතියක් හරි කිසිම වැරදක් නෑ ඔයාට මනුස්්‍යයෙක් කලා ඉන්න හම්බ සියලු වැරදි කෙලිම හතර අපයට බුදුහමුදුරන්ග වචන වෙනස් කරන්න බයි සියලු වැරදි හතර අපායට සියලු වැරදිවල්ටයා පහලට හදිනවා සබ්බං අ සූත්‍රය කෙලිමති සියලුම සබ් අකුසලය සියලු මකුසල් අදෝභාව ගමනීයන් පහලට ඇදලා දාන පොඩ්ටි වැරද කරත් පොඩ්ඩක් පහලට අදිනෝ ලොකු රද කර ගොඩක් අදිනවා අධින එක අදිනවාම තමයි. එතකොට සමාවදීම දේවගතියක් ඒක නම් හරි වගේන සමාව දෙන එක හොඳයි තින්නේ සමාව දෙෙනවා සමාවදිීපු කෙන අලෝබධය සමයෙන දේව ගතියක් එනවා දැන් ඔය තයි වැද්ද කරන්නේ හැරි වැරද කරන වෙන කාටාහරි. දැන් එයා මොකොද කරන වැට සමාව දෙනවා. දැන් කාවද අලෝබති සමෙන් හොයාාවද එයාවද අලෝබද සමවින්න කාවද. දැන් මම වැරද කර. මම වැරද කියන මල් ලෝබදෙ සමුව වෙනගෙනෙකුට කරේ. එතකට මම ලෝබතිසමෝ හදාගත්තා. අර අදම් මට සමාව දෙනෝ. එතකොට එයා අලෝබදස ද මටමොකදදුන්නේ. මට මකු තුන්නේ මටපුොදතු මං ලෝබ දෙස මෝකරගත් හිතිය චූන් එක ඉට පස්සේ මට ඇති වැඩක් ෑ අන්න සමාාවදීමම දේව ගතතියක් කියනෙක නුත් මට ඇති වැඩ ඒ ගැන මේ මුලු ආකයම සත්ව පහක වැඩන්න නැති බොරු බක පණ්ඩිත කතාවක් විතරයි. හරි නිකම මිනිස්සු නොමගට ඇදළදාන තව තවත් වැරදි කරන්න පොළොබෝන වැරද කිරීම මනුසගතියක් නිසා බයනැතු වැදි කරාද නැද්ද. මේචර කාලයකට කොරාවිතරක්න මේ කර ෙවල තව කටපත්තක් ගැහුවද නැද්ද මනුස්්‍යයවතින් තමයි වැරදිවෙන පොඩ්ට වසනො. එ මනිිත්තායට බණක් කිවද නැ්ද. තමන් වැරැද්ද කරලා ඉවරලා අනිත් අයට බනක් කිවන ඇද. ඒවටටම කොර කියන්නේ. බුදුහදු රන් නද. වැදිබන්න වැදිිබනගැනන්නේ රැද්දෝ කියනවාලු සත්තු මරන්නපා. ඳල්මයි වගේ ඉන්න සතු මරන්නපා හැබැයිවිනිිය සතු මල්ලතමයි ඒීවති න්නේ වැඩිපන දැන් මේ වැරදි කිරීම අප ගතියක් සමාව ගැනීම දේ ගතියක් කියනේ කනං සකරරත් වෙනස් කරන්න පුුවක න අරන එන පට්ටල්බරුවක් සියලු වැරදි කරන්න ලොෝබෙන් දේ සමොයිෙන් සියලු වැරදි ගෙන උත්තබ යම් සේද පරදි නිරේවෙයි වැරදි කිරීම අපා ගතියක් සමාව ගැනීමීම ැං වැර ේරුනාමගේ ත වුණේ වැරද්ද අනේ මං ආයහෙම වැදි කරන්නේ. ඉකරපු වැරද්දර මට සමාවෙන්න කියලා කිව්ව හම ඒ වෙලාවෙ තමන් ලෝබ දෙසමුහුද අලෝබසමමුූද. අන්න නිකම්ම අලෝබධ සමකොට යන. වැරද වැරද හැටිට දකිනකොටම අලෝබධ සම වෙනවා. සමාව ගන්නකොටත් අලෝබධය සම වෙනවා. නැවත එවැනි වැරදි කරන්නෑ කියලා අධිෂ්ඨාන කරනලක් අලෝබධය සමෝ ඔන්න දිකට වැඩ යන බුදදුහන්මුදුරකිව වුව එකක. වැඩේ හරිටමාරිී කොහේ දෝක බුදුහාදුර කියල තින්නේ ඒ සූත්‍රය අරම් බලමු සාමාන්‍ය පල සූත්‍රය මහරජ යමෙක් වරද වරද විසින් දැක දහම්මූ පරිදි පිළියම් කරන්නේ නම් වරද වරද විසින් දකින්න තියෙනවා දර්මානුකූලොව ඒ වැරද්දට පිළියමක් කරඩත් වැදි කල සොරි කියල නිකම් බේරලයන්න හම්බුවවෙන්නේ ඒ දැකරන්නන්නේ වැරදක්රන සොරිගන වැද කරන සොරි කියනවා මන් සොරි කිව්වාන්නේ ඒලත් ඉන්හතාව ඒවාරියන්නේ වැරදිකරොත් වරද වරද හැරි දකිින්ද පලවිනින් දකින්නො. දෙවැනියට ධර්මානුකූලෝ පිළියම කරන්න ඕනේ මත්තෙහි ඒවැන්නක් නොකරනුවට සංවරයට පැමිණේෙනෙනම් ආයනම් මං එහම වැරදි කරන්න නෑ කියලා අධිෂ්ඨානයක් කරගඩත් ඕන. ඊට පස්සේ එහෙම කරොත් මෙය ආර්යවිනියි වෘධිය නම් වයයි වදාලසේක ආරයවිනි ෘදධි කලා ෘදදිී කල දාලා න අභිවෘ්දිියයට එකන්න බුදු හාමුදුරුවන්ගේ ශාසනය කවුර මේ විදිර වැඩ කරනවනම්. එයාට හම්බවෙන්නේ අභි වෘද්ධියයක්. මීට කලින් පනක් කියලා තිබ්බා ලෝබියන් දේ මොහෙෙන් මොනහර කිතුුවොත් කිව්ොත් කෙරුවොත් එක වැරදක්. ඒ ගෙනවුත්තපුූ යම්සේ දෙ පරිදි නිරයේවෙයි කියලා කිව්වේ හැබැයි ඊට පස කියනවා ඔය වරද වරද හැටියට දැකලා වරදර සමාවරගෙන වන්දිගවල පින් අනුමෝදන් කරලා නැවත එවැනි වැරදි කරන්නෑ කියල අධිෂ්ඨාන කරොත් ඔයාට අභිවෘදධයක් ලැබෙනවා කියලා ඒ කලින් කරපු වැරද කැන්සල් වෙලා න එමල් කරපු වැරද කැන්සල් නොද ඒ අවලංගුව නොද නෑ ඒක තියෙනවා හැබැයි තමන් ඒක පාවිච්චි කරලා අලෝබාධය සවම් බල ගොඩක් වඩාගන්නවා. එතකොට ඔය ඕක පලදෙන වෙලාේ ඔයි වැරද්ද කරපුට පලදින කොයි වෙලාරි. ඒක පලදන වෙලාවේ වැරද්ද විතරක් නෙමෙයියෙන්නේ සමාවගත්යකත්වයෙනවා. වන්දිගේ වන්න පින් අනු මෝදක් කරන්න පිගත්යෙනවා ආයි මං එහෙම කරන්න ඇැකිලා අධිෂ්ඨාන කරු එකක් ඒක්කොම පෝලිමට එනවා. එතකොට අර වැරද්දට බෝගාලා පල දෙන්න විදිහා නෑ අන්න එහමයි අභිවෘ්ධයක් උදාාවෙනවා කියලා කියලා තින්. හරි දැන් මොකක්ද මේ කරන්න කියලතින් පලවිනි පියවර වරද වර්දලෙස තමන් දැකිය යුතු දෙවෙන එක වර්ධට සමාවගන්. ඊට වස්සේ වර්දට වන්දිගිවන්න ධර්මානුකුල පිළියම අපිට කරන්න ති එකම දෙයි පින් අනුමෝද කර වන්දිගවන් පින් අනුමෝදන් කරනවා. ආයි නැවත නොකිරීමට අධිෂ්ඨාන කරගත්ත යතුයි ඒ තික තමයි කරදිී මේටික කරොත් මේක හරිම බලවත් මේක ඔගොල්ලෝ වැරදි විදියට කරනවා මෙතෙක් මෙතෙක්කල් කරපු එකක් මංමකයන් හිතම ඔගොල්ලෝ කස්දාවට යන කොයාර පිසේෙක් ඔර කන්තරක ප්‍රයිවට රි ආ්ු ර ගමන්න නම ්‍රස්සාාවටයන කියලා හිතන් දං ොකක් කාරි ප්‍රශනයක් වෙලා ඔය ඔපිස්ේ ඉන්න තාව කෙනෙ එකෙක් ලොක රන්ඩුවක් වේෙන නොහරයා මේ කපල දාන්න දලා මේ අව වැරද්ද කර මාටු කල මොනහරි ලකුජ ලොකුදයක් කියලා දැන් රන්්ඩුවක් යනු බහින්බස්වීමක් යැන බැනගන්න බැනගන දෙන්නෙක් බැනගන්න අරම කර මේම කරම කර කර කියලා එ ඉදැන් කියනවා ආයිනම්මං උබේ මූුණුවත් බලන්නේ නෑ මට මේ කරපු පාහර වැදේට කියලා එකෙනෙක් කයිිය අඩි හප්පලා කියන දැන් අයිියෙන් ඔක්කො ඉස්සරහැකි වේ අයිනම් අං උබේ මූනුවත් බලන්න ෑඇෙලේ මොකක්දය කරේ අධිෂ්ඨානයක් කරගත්ත මොකක්ද ආයි නම්මං ඔබේ මූන බලන්න නෑ කියලා තද්ද බල අධිෂ්ඨානයක් කර හරි අ්ි හප්පල පුප්පල කය ගහලා එහෙමයි කරේ. තද බලා අධිෂ්ඨානයක් කරගත්තා දැන් ඉතින් පවවෝදා වැඩට එනවා එන්නකොට අරයකා ඉස්සරාම ඉන්න අදැම්මකෝර මාරකෙස්කෙන ඒ දැම් මෝන ලන්නෑ කියලා පොරුන්ද දෙලලා තින්ද මෙති ඉස්රහයි අන්න්න විදිහා ය මන පේනවනේ එතතුර මොකර. වටෙන් ගිහිල්ලා පස්ස දුරින් ඇතුළ ටැවිල්ලා මේම උපිස්සකට යන එ වෙනවද නැද්ද වෙනවද නැද්ද. වෙන වයි වෙන්නේ තදද බල අධිෂ්ඨානයති නො මුගේ මූන බලන්නේ නෑගල සම්හර විට ඔ අධිෂ්ානය කොච්චර බලව දෙකෙන ඔය ඔ ඔපිස්ස එක ඉන්නකම්ම එයාගේ මූුණ බලන්නේ නෑ සමහර විට මේ බවේ ඉන්නකොනුත් මූුණ බලන්නේ ෑ පමහාරවෙට මුළු සංසාරයම මූුණ බලන්නේ. අපි දන්න ඔයා කොච්චර බලවත් විදිර අධිෂ්ඨානය කරාද කියලා. මතක දර දේවදත් හාමුදුරුවන්ගේ කතාව. අරමකදරන්තලියක කේස්සේකට. ආයින වැලි කටගානට පලිගන්නවා කියලා කිව්ව ගත්තා අධිෂ්ඨානය. බුදු වෙනකම්ම ආවද නැද්ද. අපි දන්න කතාව අපි නොදන්නේඒව තාව කොච්චර ඇදන. එතකොට ඒ වගේ. වැරදි විදිට තද බලවිදි අධිෂ්ාය කකරොත් ඒක දිගටම සිද්ධ වෙන දැ දැකීම ගල්ලන්ට තියනවා. ඒවගේම තුමයි මේකටත් දැ මේකට වැරදි එකක් නෙවෙයි මේකට හරි එකක්. ආයනම් මං ඒ වැරද්ද කරන්න නෑ කියලා තද්ද බල අධිෂ්ඨානය දාගත්තට පස්සේ. ඊළඟ පාහර ඔයාගේ ඇතින් ඒ වැරද්ද කරන්න යන්න කොටමමොකදෙන්. අර අධදිිෂ්ඨානය ඇවිලගේනවා ඕ! කරන්න කියලලා පොරු දුනානේ මතකද ටංගාල වැරද්ධ කරන එක නවත්තනෝ එතකොට අරයා වැරද්ද වෙනත යන්නට යන්න නැතුව වටේ ගිහිල්ල යනෝ ඒේවා දැඩිල සධිෂ්ඨානයක් ගත්ත නං ඔයා අපව පාරක්කයේ වැරද්දර මාටු වෙන්නේ නෑ ඒක කරන්න කවුද අධිෂාන අධිෂ්ටානය කියන්නේ මොකක්ද විඤ්ඥානයට ආහාරයක් විඥායට අද බල විදිහයට ආහාරයක් දෙන්න ක්‍රමේ තමයි අධිෂ්ඨාන කිරීම ඔකොල් අධිෂ්ටාන කරන්න දන්නවා ම ඔකයි මූුණුවත් බලන්න එහෙම කරන්න ඒ අධදිිෂාන කරන්න හැට අමෝම දන්න නෑ හරි ආයනං මං කවදදාවත්මට වතුර එකක් පත් දෙන්න හ නොද නැද්ද ඒ අධිෂ්ඨාන කරන්න දන්න වතුර කක්න්න ඉට පසේ හරි ඉවරයි කතාවිවර. ඒ වගේ ඒ අධිෂ්ාන කරන්න න්නවා දැම්පුකද මේ කරන්න කිය ඒ ඔක්කොම ලෝබදේ සමුව අධිෂ්ටාන දැන් යම්වැරද්ද ආයි මං ඒවැරදදනං කවත්දවත් කරන්න නෑහගේ අධිෂ්ානය දක්ගොත්. ඒක මොන අධිෂ්ානයද අලෝබදය සමෝ අධදිිස්ථානය දෙකම එකයිය ලෝබදේ සමෝ අධිෂ්ඨානය වගේ තමයි අලෝබධ සම අධිෂ්ානය දිගටම තියෙනවා ඔයාගේ ඇතේ තමයි තියන වැඩේ කොච්චර බලවත් විදියට අධිෂ්ානය දාගන්නවාද ඒ තරමටම කාලයක් ඒක පවත්වන්න පුළුවන්. ඒගැන්නේ ඒ තරමට බලවත් විදිර විඤඥානයට ආර හම්ුවන ඒ තමයි දැන් කටක් ඇදිනකං දවස් දෙයක් ඉස්සම කිව්වේ. මේ බණහන හැම වෙලාවෙම අධිෂ්ඨාන කරගන්න. ආය නම්මන් ලෝබදෙස් මොහ කරන්නේ නෑ. අලෝබ අධ සමොහෝමයි කරන්නේ කියලා. නිතරම කරන්න කියන්නේ ඔන්න ඕක හින්දා. එතට අයි වෙන මොකුත් ඔොන්නෑ. ඔය අධිෂ්ඨානයෙන්ම. ඕගොල්ලන්හෝ පවයෙන් වලක් වන්නවා වෙනක ෙදර කියල පැක්ට්‍රිස් කරන දෙයක් නෑ හැබැයි එහෙමවෙන්න නැති වෙන්න නම් මෙතනති දාන අධිෂ්ඨානය හොට ඔං්‍රීප් වගේ දාගන්ඩ නික හමෙන් අයාලුවට ජාලුවට දයාලුවට නිකම් බාගර බානා ඒෙම කියලා දතුග. හරි රි ඔච්චර කියීනින් අධිෂ්ඨානය දාගමුවේ නවා ඒම දැම්මොත් නං හරියන්නේ නෑ ඉව දටික බන්න තා ෙන් ගෙදරකි කියලලා කෝ කිව්වාද හරි කිය නන තාමත්තර කලින් යකාමනේ. ට තාමත් කේතියඕනේ හම තමයි වෙන්නේ ැ ඕක ඕක හරියට දාහගත්ේ නැත්තං කවදවත් ගැලවීමක් නැත. දහම අවබෝදුත් ඕක හොම කරන්න ඕනේ අවබුදුනෙ නැතත් ඒත් ඔහොම කරන්න නහෙම නැතුව මේ විඤ්ඥාන බලවත් කරලා තියන විං්ානලින් ඔකුලන්ට ගැලවෙන්න හඳවෙන්නේ නෑ එකනිසා අනිවාර්යම තද බල අධෂ්ඨානයක් කරඩම ඕනේ කරන විතිය බුදු හමුදුරත් කියලා යනවා අපි හමෝමත් දන්නවා ගාතතු නොකුද්දීලා තියෙනවා. කායනවාචා පන යනකං කිව්වන පන යන්නත් ලඟයි. උපන්දාසිට පනය යනකං ගහතතුන කිව මොකට කිවේ. මොනද කිවේ කිව්ව නේ දැ මොනද කිවේ කියන්න උබලන්නවට. කායන ජාතන පමති මයක ගච ස්කාලන මොකද කිවේ මොකක් කිවදන්න පර හාමුදුරුව කිවනේ. ආකායන වා ිත්තන කිය කායන වචාචිත්තය පමාදයන මයා කත අච්චයන්ග මේ බන්ධේ පු මකි වනේ. ඒම තමයි කිව දම්බලු ොක්ද මේ කියන්න කියලා.හයන වචා චිත්තයන කිය මොකද. කයිෙන් වචනයෙන් හිතන්. ර අපි මෙචරල කතා ක්‍රමද හිතනේවා කියනේවා කරනේවා. පමාදේන මයා කත පමාදයන කිව්ගේ ප්‍රමාදවීම නිසා මම කරන ලද. ට කිය කලින් කරපු වටකන් ප්‍රමාධ වීම නිසා මොකට ප්‍රමාදවීම නිසාද බුදු හාමුදුරු දේශනා කරන ලද ධර්මයක අනුව කටයුතු කරන්න ප්‍රමාදවීම නිසා මම කරන ලද මොනෝද කරයි ලෝබ දේස මොහෝ හරි ඒඒ ඔම අනුස්්‍යකුට බැන්න ඒ හරි ඒ බැන්න පල්ලු න්න දුන්න එක්කන කුට සම්පූර්ණ බයින වෙලාවේ ඔයා ලෝබදේස මහෝද ලෝබද සමෝද. ලෝබදේශ මොෝ. ඒ වෙලාවේ ඔයා බුදු හාමුරන්ගේ ධර්මය අනුව කටයුතු කරන්න ප්‍රමාද වෙලාද නැද්ද. අන්න ප්‍රමාද වෙලා දැම්බන ඇහව්වා ලෝබදේශ මොෝ කියන්න මාව කෙලිම විනාසයි කියලා දැන ගත්තා දැන් යා බුදු හම්රන්ග ධර්මය අනුව ම ලෝබදේශ මොහෝ නොට යතු බව දන්නවා මොන්න දැමොරු කරට ෑරරි දැ දන්නනි. අනිවර මේ කතාව සති ඕකට වැඩිපුරගිී දැනකි වෙත්තෝක දැන් න්න ලෝබදේ ෝනුත් මං ඉවරයි කියලා. හරි එතකොට දැ දැන්වලට පුළුවන් මමීට කලින් ලෝබදේශ මෝවෙච්ච හැමේ එකක්ම කරලා තියෙන්නේ බුදු හා මුදරුවන්ගේ ධර්මය අනුව කටයුතු කරන්න ප්‍රමාධවෙච්ච නිසා. හැබැයි දැන්මම බුදු හා මුදුරන්ගේ ධර්මය හරියටම හා. ගත්තා ලෝබදේශමොහුණොත් මං ඉවරයි. අන්නේ අම්මෝ ආයනං ලෝබදේශමෝහනං වෙන්නේ නෑ කියලා. කාල්ගෙන්ද සමාවගන්නේ අනේ බුදු හාමුදුරුවනේ මං ඔබවහන්සේගේ ධර්මය අනුව කටයතුකරේ නැති නිසා ප්‍රමාද වෙලා ලෝබදේශමෝ කර ගත්තා. මගේ වාසනාවට මට බුදුුව වහන්සේ ධර්මය හන්න ලැබනා. ආය නම්මං ලෝබදේශ මොහෝ වෙලා වැරදි කරන්නේ නෑ අපේ බුදු හාමුදුරුවනේ කියල තමයි මේ ගාථාවේ තියෙන්නේ ඕක කියක ඉතින් හෙටත් ආපවු් ලෝබදේශ මොහ වෙනවා දැඟිති මොකෝ කරන්නේ කරන්න දෙය නෑ ආයි පාරක් ගාථාව කියනවා අහි අනිත්ද ලෝබදේශ මොෝ වෙනෝ දැම් මොකෝ කරන්නේ ආයි ගාතාව කියෙන ොහොම කියනකට කියනොට බදු හාමුදුරෝගයි මොකද්දලෝ වැරදි කරනවා සමාවගන්න වැරදිනු යනන එන්න පලාාත මෙතන සමාවගන්න. ඒම කියයිද නෑ බුදුහාමුදුරෝ වීතරාගී වීතදෝසී වීත මොහොයි. ඔයාට නිවන් දකිනකම්ම බුදුහාමුරන්ගේ සමාවගන්න කිසි පස්්නයක් න ලක්ෂ පාරයක් කෝටි පාරයා අනන්ත පාරක් සමාව ගන්න පස්්නයක් නෑ උන්වහන්සේ. ීතරාග විදස ද යාටමයි ප්‍රශ්න වෙන්නේ ඔයාට ැ්ජ හිතෙ යකොහද දෙගනේ ම වැදි කරනවා සමමාගන්න වැරදි කරන සමාවන මේකනම් හරියන්න මගුලා මෙම එක්කො මං වැදි කරලා අපායටම යනවා. එහෙම ඇත්තම් මම් වැරදි නොකර. ඉන්නගෙල් දෙක එකක් ඔයාට තෝරගන්න වෙනවා. දැම් මේක හිතල හරියට කරනොකොට ඔයාට ඔකෝොහොම දිගට දිගට කරන්න. චරල්බයනතු බඳ යින්නලා ද ෙනක අන ත තිතයෙන සි ගන්න නැතුවකිවේ ඔය මොකක් කිය නොද කියලා ගන්නේ නැතිහින්දා ඕක හැබැයි දැනගෙන ඔයාට දිගින් දිගටම ඕක කියන්න විදිහ තිකක් කියනකොට කියනකොට චී කියලා හිදෙනවා ඇයි ම වැරදි කරනවා ආය සමාගන ආයවද ඉතින් දැන් ික දව සක්කයනකට ඔයාටම චී කියලලා හිතිලා වැරදිකරන එක නවත්තල දාන්න ඒක බුදු හමුතුරු දන්න ඒක නිසා කිසි මො කල්පලන්නේ ක්ෂ පාරක් කරිකමන්නන්නේ සමාව ගන්න ඒක තමයි මේ ගාතාාව තේරුම අච්්‍යයන් කම වන්ති අච්්‍යයන් කියන්න ක්මෝල න කියනකයි බුදු හාමුදුරන්ග වචන ක්මෝල කටයතු කරපු එක තමයි ම කරපු වැරැද්ද ආයනං ආයනං එහෙම කරන්න ඒ ඉක්මවා කටයුතු කරපුටගමම බන්තය කමාවන්න සමාවෙන් ඉක්ම ඒකාටරය බැන්න න්න ලෝබ දේ ම තොට බුදු හමුදුරුවන් වචන ඉක්මෝලටතු කරලායි දීන් මන්න්නකන් දැන දැන හතරපා යන වැඩක් කරලබ. එතොට ආයිනං එහෙම කරන්නේ නෑ කියලා කියනවා අන්න මහා ප්‍රත්ඥයක් වෙච්ච බදුරයන්වහන්සේකෙන් මේ විදිර සමාව ඉල්ලගන්නවා වෙච්ච වැරදිවොල්ට සියල්ලු ලෝබ දේශමෝ වැඩ ඔක්කොටම වැට මේ විදි සමෝගන්ඩ පුළුවන් එතකොට අන්න හිතල කරන්නඕන් මේ ඇඟට අරං කරන්න ඕන එතකොට තමයි අලෝබ අදේ සමෝ බලයක් නැගිලා එන්න නැත්තං අලෝබති සසම් බලනගෙන්න්න නිකං ගාත කටපඩන් ගාතාව කියවල දම්මට වැඩේ වෙන්නේ හැයි මේ ගතාව කියල තමයි වැඩේ කරන්න ඕනේ හැබැයි ගාතාව කියලා වැඩේ කරන්නේ. අර අදහස හිතේ තියාගෙන ආයනං කරන්නේ නෑ කියන අදහස. ආයමංගේ වැරද්ද කරන්න කියන අදහසින් තම කිය හැබයි කරන්න පුුවන් පොලසිං අල්ල නෑ බයිෙන්ඩවා. හැබයි අයිපාරක් ගාතාව කියන්න පුළුව. දැංව වැරදි කරලා තියන අද ීන්න නෙවෙයිද. ඔය වැරදි තංගාන තණන්ත සංසාරෙන් දම්ම ලෝබදේශම කරලායි. ඒක නිසා හැම දෑම උදේට හවසර ගාාව දවටකමක් ඇයි කරපු වැරදි ටෝංගාන තියෙනවාන්නේ හරි උදේරත් කියන්න අවසරත් කියන්න උදේරත් කියන්න අුසරත් කියන්න හැම දෑම කියන්න නතින් හරි නොකිය මේඒක වැඩේ හරියන්නේ ඔයයා හදාගන්න හම්පුුව ඇව ඒ තරම කියනෑ නරක් කලතිීන් හරි හදාගන්න නං ඉතරම කියන්න නිතරම කිය උදේ හවස කිය හැම මල් පහන් වදන හැම වෙලා කිවන චතරකල් අමතුවෙන් කරද න දපොට තට අරම් කියන්නයි තියෙන් හරි එතකොට ඒ බුදු හාමුතුරන්ගේ සමාවගන්න තවත් එකක් පුළුවන් අපිට ධර්මයෙන් සමාවගන්න පුළුව මොකද හේතුව ධර්මයෙන් තමයි වට මේ වැඩටික කියලා දුන්නේ බුදු හාමුදු දේශනා කරලාද ධර්මයෙන්. එතකොට ඒ ධර්මය අනුව තමයි මං ඊයේ හිටිය නැත මෑන්ට බයිනොකොට මං ධර්මයට අනුව හිටියේ නෑ ඒකඇන්නේෙ මං බුදු හාමුුර දේශනා කරපු ධර්මය ගණන්ගත්තේ නැඒය ඒ අර බයින වෙලාව ගණන ගත්තේ නෑ එක රච්‍යන් කම්මේ පදග මං ගණන්ගත්ත න මට ඕන දේවල් කර හැබැ දැන්තේරනවා ඒක ලොකු වර දක්බව. ඒක නිසා මං අධින් පසේ මින් මතුවට එහෙම කරන්නේ නෑ මන් ධර්මය ගනන් ගන්නවා. ධර්මය තියෙන විදිහටම උපරම් වශයෙන් ඉන්න උත්සාහ වීර්ය කරනවා කිය පොරුන්දුනක තමයි දෙවැනි ගාතාව තේරු. හිතන් කයි වෙච්චේව ධර්මයට අනුව ඊට පස්සෙ කරනවාගේ. ඊට පස්සේ සංග අච්චයන් කමමේ සංග සංගව ගනන්ගත්තේ. ැ මේ කියන්නේ කවුදු විහාරස්ථානල වැඩවාසය කන හා සංකරත්නය ගැඳ මේේ කියන්නේ. ඔවුද නැදද. ඔවු ඒ සංග තමයි හැබැයි ඒ සංග විතරක් නෙමෙහි සංග කියන්නේ. බුදුරජාණන් වහන්සේ ශාවකය ඉන්වා ශාසනය ඉන්වා හතර ගොල්ලක්. භික් භික්ෂුණ උපාසක උපාසික. බුදු හාමුදුරන්ග ධර්මය අනුව කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලත් සංග. බුදු හමුදුරන්ගේ ධර්මය අනුව කටයුතු කරන උපාසික උපාසිකාවනුත් සංග. හැයි බුදු හමුරන්ගේ ධර්මය අනුව කටයුතු කරනවා නං විත රයි හැබැයි මේ පැත්තට පොඩි චාන්සකත් තියෙනවා මේ ඇවිල්ල සම්මත් සංග කියලක් කටයක්තින්න එකගැන්නේ බුදු හමුරන්ගේ ධර්මය අුව කටයුතු කරන්න ජීවිතය කැප කරලා භික්ෂුණන් වහන්සේලා භික්ෂූන් වහසලා එක වගේ විශෂ මණන් වහන්සේ වගේ විදිර ඇපවෙලා ඉන්න කටයක් න්නවා ඒ එකොල්ලට අපි සම්මුති සංග කියල කියනවා. හැබැයි කොයි සංගත් බුදුහාමුදුර කියන විදිට ඉන්ද ඕන වෙනවා. එතකොට දැන් අර තමන් ලෝබෙන් දේශ කහට හරි යින වෙලාවේ. අර සංග කියන තත්ත්ය සත පහකටවත් ගනන් ගත්තේ නෑ. ඒවෙලාවේවා ලෝබෙසම නැතු අලෝබෙන් අදේසිය අමුව කරන ද මෛත්‍රියය කටුතු කරා නං. අර උපාසක හරි උපාසිකා කියන සංග තත්වේ තමයි තමන් ඉ නැයි. ම බුදු හංරුවග ධර්මයනුව තමයි ලාව හැසරුුණේ ඒන සංග හැබැයි අරමනුස්සට බයින වෙලාවේ සංග ගනන්ගත්තේ නෑම බැල්ල දැම්ම. හරි අන්න ඒක නිසා අන්න එක නිසා අන්නේ සංගගෙන් සමාව ඉල් නොමක මං ගනන්ගතේ න ංඟග කියන තත්තේ අන්නේ ගත්තේ නැතිකට අනේ මට සමාවෙන් මහසංගරත්න තමයි සමාාව ගන්න ත් හා සංකරත්නෙත් ඒ වෙලාව ගනංගර නැති නිසා අන්න ඒක නිසා අච්චයන් කමේ සංග කියලගෙන එතකොට මේ ගාහතා තුන්න කිව්ව ගමං එක වැරද්දයි තුන් පාරත් දැන් අලෝබධ සම වෙනෝද නැද්ද. අර බැන්න එක තමයි වැරද්ද දැ ඒ වැරද්දර තමයි මේ කායනවජාජිත්තයන තුනම් කියන්න. මේ තුන කියන්න ඉස්සෙල්ලා. ඒ වැරද වැරද්ද කැටිරයා දක්කද නැද්ද. මං ඒ මෙම වනපුක වැරදදි එම්රද වර්ද හසිටිට දකිනකට අයි අලෝබධ සම වෙනද නැද්ද වෙනෝද නැද්ද? ගේ අති වැරදක්වෙලා ම දක්කිනවා ඇත්තරම් රදත් තමයි ුණේ අප රාද වං එහෙම කර ොර ඉන්නයි මට තිබුණ එකකට අලෝබධ සම බලයක් හිතට ඇවිල්ලයිතින් ඊට පස්සේ ඒ වැරද්දට සමාාවගන්න තැ ලංඟට හිල්ල කකුල් දෙ කගල්ල වැඳදල සමාගන්න ඕනෙද නැත නිකම තනිද සමාවගන්න පුළුවන්ද බරිදකම සමාාවගන්න හිතෙන් හිතේ තමයි ඔක්කොම් වෙන්න හිතෙන් සමාගන්න ලළඟට කියෙල්ල වැදල සමාන් පුලන ගන්න පස්න ඒ වරදක්න හෙමරු න හැ ිය බවය කරපුුව ැ ළඟට හිල්ල වෙදල ගන්න විද. මේ බවේත් වැදිිකපු අනි පත්කට්කේ මැලගහිල්ල ඒත්තිදිිය නෑ ඒකසා ළඟට කිහිල සමාවගන්නක පුළුවන්න්නං කරන්න බැරිනං එහෙම නැතු හරි සමාව ගන්න එතකොට වර්දර සමාවගන්නවා. අන්ද දැන් බරද්දට වන්දිගේවන්න පින් අනුමෝදං මොකරිිමගේ ච වැදකට පින් අනෝදක් කරනකොටමං ලෝබදෙස් මෝද ලබව සමෝද අලෝබද සමයි. හිටවස අධිෂ්ඨානයක් කරගනවා ආයිනං ඒ වගේ වැරදක් මං කරන්නෙම නෑතකට ලෝබදේ ස මද අලොබත් සම එතකොට දැ එක වැරද්දයි ලෝබදේ සමහෝ එකයි දැ මෙතනම අලෝබදය සමෝ හත රක් කර ඊට පසේකායන වචාචිත්තය බදහම්රන් සමෝගත ධර්මය සමගත සංකර්ධ හතයි එක වැරද්දයි සමාව ගැනිලි හතයි එක ලෝබදේ සමහෝ එකයි අලෝබදය සමොයවා හතයි දැන්ගන්න එන්න එහම පැක්කක් හදලතයි දීන වගේ කරමවයි රැද්ද වුණනා ඒ කර්මයක් කර්මභාවට ගියා සමාව ගත්තා අලෝබදේ සමයව හතක් හදල තිබ්බා ඒකත් කර්මභවිට ගිය අපිතමු ඔයාගේ අර කරපු වැරද්ද තමයි මේ පාර චුතිතිතට ඔයාට එන්න කියලා හිතමකෝ හරි ඔන්න ඒ කරපු වැරද්ද චුතිතිතට ආවා දැන් ඒ වැරද්දට විතරක් තනියෙන් චුතිතට එන්න ක්‍රමයා නෑ ඒක එනකොටම ඒ පස්සෙෙන් වරද වරද හැටිට දැක්කයකත්වයෙනවා වරදට සමාවගත්තයකත්වයෙනවා පින් අනුමෝදන් කරුපයගත්වයෙනවා හරි ආයහෙම කරන්න නෑ කියලා අධිෂ්ඨාන කරුපුයකත්වයෙනවා බුදු හාම්මුුරන්ගෙන් සමාවගත්තත්යකත්තයෙනවා ධර්මයෙන් සමාවගත්තය කත්වෙනවා මාසංකරත්ය සමාගත්තය කතයෙනවා දැන් ඒ ඔක්කොමටිකාවාම ඔයා ලෝබදේ සමෝ වෙලාහිදීද අලෝබධ සම වෙලායිඉදීද. වැඩේ ගොඩන ජුතිේ බේරගන්ඩ? මන් දෙන්නම් වැඩේ චුතර අද ඉඳං ය හිට පයිදටම ඉඳලා චුතිතිර දෙන්නම් වැඩේ කියලා හිටියෝත් හරිද හරින්න දැන් අද ඉඳලම සමාවගන්න වැඩේ වැරදර බන්දිගවන්නට පින්ං අන මෝද ඔක්කොම කරන්න ඕනේ හැම තැනකතම බුදු හමුදුරුවෝ කියල තින විශේෂවචනයඇතිනවා හැමත් දේකටම ආසේවිතාය භාවිතාය බෞලී ඇයිඒ කියලින් නිකම් මෙත නහංගීල්ල ගෙදර කියල බුදියලා හරියන්නේ වැඩදීන කරන්න. නිතර නිතර ඒ ගාසේවනය කරන්න ඕනේ. නිතර නිතර භාවිතා කරන්න ඕනේ. හරි බහුල බෞුල වශයෙන් භාවිතා කරන්න ඕේ නිකං හරි මිනිහෙකුට ගාල හරි සමාව ගන්න සමාවගන්න එකක් නැත්තම් ගාල හරි සමාමාරගෙන මි ඒහ මරි කරන්න ඕනිේ නැත්තම් බහුල බවුලවශයෙන් භාවිතා කරන්න ඉදියක් හැබැ වවාගේ. මේ උපන්දාහිද ල කර පුටි ඇති පන යනකන් සමගත්ත් කරලා ඉවර කරන්න හම්ඹු එන්නන්නේ ඇ අමුතුෙන් ගහල සමවගන්න ඕනෙන මතක් කරන මතකර න්න වැරදි ටෝ ගාන ඇති කරපුවා. හරි ඕට තරන් ඇති. ඕ මතක් කරන්නේ යනුට ඔක්කුම් වැලවගේ මතක් කවෙලායි එන්නන්නේ නේට සමාවගන්න එට සමගන්න එක වැඩ වැඩේ නිකම්ම හරි යනෝ. හිතනවා ඒක හොට තේරුණනා කියලා කට්ටිත එතකොට දැන් පේෙනවානේ ලෝක ඇසුරු කරන එක හරිම භයානකයි ඒක නිසානිවාර්යෙන්ම නිතර් නිතර නිතර සමාවරගන්නේ එක වන්දිීගවන්න පින් අනුමෝදංන් කරණ එක කරන්ඩම වෙනවා කායන වචාචයත්තියෙනත් දවසර දෙපාරත්තුම් පාරක් යන්ද වෙනවා. හරි හරි ඒග අනිවාර්යම කරන්න ඔන්න දැන්ගේ බේරන්න තියෙන එක ක්‍රමයක් දැන් මේක අපිට ඇගේ ඔයා දන්න වැරද්ගකට හිතරක් නෙවෙයි අපි දන්න නැති ඕනම අනන්ත සංසාර වෙච්චෝ ඕන වැරද්දකට මේක කරන්න පුළුවන්. එතකොට අපි මෙහෙම පොදදු විදිහයට හිතල කරනවා අනන්ත සසරේම වින් සිදු කරල ම ඩක් නි ම ර ට ි ලක් ව සියල දන ට ම යක් මද ට හිත දතුකර සිල් ද ට මුණ රු සාට පි ක්වේ සිල් දගම මාව ඉල්ලා සිටිමි සමාව ලැබේ ඒම කියලා මට හිතන්න පුළුව. කවරක් අතව බයින්න නෑන යල දෙන්න. ඔොගේම සමාවගන්න මුළු සංසාරෙන් වෙච්ච වැරදිවල්ට සමමාගන්න ති මේක තුම් පාරක් කනවා ඇතු අර බලවත් බලවත්වනවා හරි බලවත්තයන හෙම කරහම් හරි එතකොට තුම් පාරක් කියන ඊට පස්සේ ඊට පස්සේ අ ඒගොල්ලන්ට පින් අනුමෝදන් කර දන් අනසර මා සිතු කරලද ම වැක් ර සා පට ලක්ක සිදන ටක ම ක තන කුුණ කාර ගටිය මා විසින් ගෞරනය මාසගර කරල ද ස පු ස්ාන රැස් කර ියල් ුන්ක්්‍යයත් අන්නට දව් පාරග ැස්කරත් සියල ුුණ කුක්තියාත්. ඒ සෑම දෙනාටම කැපකර අනුෝද කරම අනුෝදන් වවා. කැපරන් ෝද ැපක කිය වචනයක් දාන්නේෙ. එතකොට ඒකටමගේ ඒ වෙච්ච වැරද්දට මයි මංඒක කරන්නේ කියන අදහසේ කැපකර කියන වචන දාන්නේ එක කන. ඒ වැඩේටම මේ පින්න අනුමෝදක් වෙන්න කියන අදහද. එතකොට ඔන්නොම තුම් පාරත් කියන. ඊට පස්සේ. ඒ මේ ෝක කිසමතව කිු ටක් සා නිසා පිට නොක ට හැකි උරමට තුන අධිෂ්ඨාන කරගන්න දැඩ්ඩි ලෙස අධිෂ්ඨාන කරගන්න. ඒකත් උම්පාරක් අධිෂ්ඨානක කරාන අදිි්ා කරගන කියල තුම් පාරකි දැන් ඔය දිට වැඩ කරෝත් අන්න දැන් හොඳ පැත්ට හොඳ පැත්තට ශක්තියක් අරගන්නවා. ඒ හොඳ පැත්තට ශක්ති අරගෙන කටයුතු කරලා අන්න ලෝබ දේශ හෝ බලය අඩුර අලෝබධිසම් බලය වැඩිරගඩ. දැන් ඔවලන මේක තේරුණානං තේරනාා නං මේ ඉන්න සෑම සියලු දෙනාම අද සිට දිනකට එක වතාවක් හෝ මේ වැඩේ කළ යුතුමයි තේරච නැතිය කලින් හිට විදුිවෙන්න කලින් ඉටමි වෙනදේ දන්න න්න කලින් ඉටවිදිි තිහ මොක න්නේ. මැරල බල හෝ වබල මැල්ලබල තේර කවුරු කියන්න දන්න. එතකට තමන්තමත්ැකීමටම ගන්න පුළල මෙන්න බලන්න මන්නමේ කියන්නේ අන හාමුර ගැ බද හඳදුරුවකබ සූත්‍රදේශනාවක් අංගුත්තර සංගයේ දුකනිපාතේ දීනය දුක් විඳන්න වෙන එක ගැන අංගුත්‍රණනිකායකිසිේ පාලු. වවාන්ස භාගතන වහන්ශේසින් යම් කාය දුෂ්චරතයක්වාක් දුෂත මනෝදු්චරය ගැන හිතන්න කියන කරන දුෂ්චර්තිගැන ලෝබදේශමෝව ඒ කාන්තයෙන් නොකළ යුතුයි වදාාරන ලද්දක් ඒ නොකට යුතු දෑ කරුල්ලබන කල්ලි කවර ආදීනයක් ැ තු ියම ප්‍රශනය ඇැව. ඔවල් කරන්නම ඕකොමි බුදු හමුදුරු කරන්න එපා කියල කට කරන්නග කියලා තියෙනවා හැබයි මේ වෙනකම් කරේම රෝබදේශමෝහොම තාමයි එන මොකෝ වෙන්නන්නේ ආනන්දේ මමා විසින් යම් කා දු තරතියක් බ දදුස්ත මනෝදිස්තර ඒකාන්තය නොකටුතුතිය ව දරන ලද නම් ඒ නොකොටු ද කරනු ලබන කල්ලි මේ ආදී නවේ කැමති වියතු අයන මේකත් කැමති වඩ හරි මොකක්ද තෙම තමහාට උපවාද කෙරෙයි මංම මට බැනගන්න මං කරන ගොං වැඩ කියලා මෙෙනෝද නැද්ද දඔයානිං මෝඩ වැඩ කරන ගහිල්ල බැනල ගණනක් හලාලමාර මොට්කමත්ම කර පාඩුව හිති අනං ඉවරයිෙන්ෙනද නැද්ද තමම්ම තමන්ට උපාද කරගන්නாள் නුව නැතිෝ විමසා දැන කරහක්දං නුවන තිීනට අ දැක ලැබුණුත්තෙන් ඔයා මේවාගේ ගහිල්ල ගාලා බැනල හපල ය පොඩ්ඩ ඉවසන්න තිබාන්නේ මොකද කරේ තියයිඉවෙසලා අවනං ඉවරයිනි අන්නම නෝනැති අයි ඔය ගරපු ලෝබධස්ුමඩේ අනුමත කරන්නේ ඇනුව නැතියෝ දැන ගරහත්. අප කීර්තිය උස්සව නකියි මොක දවෙන්නේ තැවයි හැබත් තැන ගීග තම කචල් දාගන්නනක් මගුල් කෙරත් ට එන්න කියන්නේ හම අප ීතය හැම ැන යාාපෝකවත්න යකරයි මගුල් කාල යවරයි කියන්නවත්ඇ පන අප කීතතිය උස්ව නකිී නො කියන්න එක ඇරි සම්මූඩව කළුරිය කෙරෙයි ආහෙමය මූලාවෙන් තමයි කළුරිය කරන කියන්නේ. කෙලිම ලෝවදේශමෝම තමයි ගෙලිම්ම ඉවරයි එතකොට මොකද වෙන්නේ. කාබු මරණින් මතු කාබුන් කියන වචන දාලාතින කය බිඳී කියන එක දැ කාබුන් බුන් කියන්න බිඳිලන කය කය බිඳී මරණින් මතු සුවයෙන් පහවු දුකති වූ විනිපාත වූ නිරයට එල වෙේත් මන්දන්න බුදුහාමුතරත් එක්ක බේරගැහන එකයි ඒ බුදු හාමුදු තම කියල හැරි හෙළිම නිර න්න බලාගනන්න බුදු හාමුදුරුවෝ නොකරන්න කියපු එක නොකොළ යුතු දේවල් කරන කල්ලි මෙන්න මේක තමයි විපාගේ ආදීනවේ මේකයි. හරි කරන්න එපාකිය ලෝබ දෙසමෝ එ හිතන කියන කරන්න එක ඒකම තමයි කර කර ඉන්න හමෝම ගන එපා ීපකමයිරන්න ඉතින් අනිවාරෙන් අතරපායට යන එක යනවාමයි හරි දැංවොත් වෙනස් කරගන්න බලන්. ඒකගේමතා නි පැතරත් කියනවා අන දහමුදුරු වහන්ස වාගත වහන්ේ සින් යම්කාය සුජරිතයක් වක් සුදුරිදයක් මනස් සුදුරයක් ඒ කාන්තයෙන් කළ යුතුවයි පවසන ලදනා. ඒ කාන්තෙන් කරන්න කියල බුදුහදුරකීම මුණනාද. අලෝබ අදේශ අමෝහෙන් හිතන කියන කල්ලි කවර අනුසක් කැමද එහෙම කොත් එයටට කොත්මනාවද හම්බුවෙන්. ආනන්දේ යම් මේ කාය සුතතිය භක්ෂතිය මනුසිත්‍රයක් ඒ කාන්තය කටුතුය මාසින් කියලද න ඒ කටවුදය කරනු ලබන කල්ලි මේ අනුස කමැති යුත්තේ. තෙමේ තමාට උපවාද නොකෙරෙයි. ඔයා මේ පින්කමං ගීල්ලැවිල්ල අනේ අපරාජ මන්ගේ පින්කම ක්ික් කරන්න ඇතු හිටියන හොද හමෙනවාද අමෝහද වෙලාට මට ආග අම්බනේ මට ලොකු ික් කරගන්න අවස්ථාව හම්බුන එහෙමන කියන්නේන. ඒකට කියන්නේ ගහොද දෙයක් වුණා කියනන්නේ යාළුවවෙත්නම් කිවේ යාලුවට පොම පින්දදිනේ වා කිව න් හද මටත් ඇවල මේ පින සම්න්ධන්න පුළුවන් වුුණන් ඒ ගැන ්‍රෙමේ තමට උපවාද නොකෙරහි. අලෝබෙන් අදේසිෙන් අමයිින් වැඩක්රල කවදාව ොයා ඔයාටම උපා කරගන්නේ නෑ. නුව නැත්තෝ විමසා දැන පස්සසත් දැ වෙනකාටර ආරචන තුවයා මෙහෙම අවල්. කොච්චර දෙය යාලොකු විංගමක් කලති. එහෙම නිද කියන්න. ඔව කරන්න ප මෝඩිය සල්ලිටිකවරවා. හැම කිය හම කියන ඇති සමා. හ නුව නෑහෙනම් මෝඩි එක්තම හම කියන් හරි යසස් ඒ උත්ස නැගේ. ඉතින් හම හොඳ කෙනෙක්කින්නවන හැමට ද පන යාව හැමත් තැනක මටහන කඩවල් යෘර්ත කර රවට එ මේටෙ අපේගෙදරත්වෙන් අපි වැඩටත්තෙන් අප මුගල්ගද හමෝම එන්න කියන මොකදයා හොඳ කෙනෙ හරි යස යස උත්ව නැගයි. අන්නයා. අසම් මෝඩව කළුරු කරයි. අන්න මැරෙන කොට නිකං පිස්සෙක් වගේ මෝඩික් වගේ මැරලයන්නේ නෑ. අය බිඳී මරණින් මතු සුගති සංක්‍යාත ස්වර්ගලෝකයට එල්ලබේ.ඇන්න වැඩි ආගත්තන්නේ වැඩේද. කැමති නං දිවිුරෝකයන්න මේ විදිර කරන්න ඇ නිිහුරෝක මේක නවත්තන්නන මකුමර ලිට මැදලගන්නවා යන් තපොඩ ඩයිස් රේ ොට එක බලාගන්න පුළුවන් මේ අලෝබ දෙෙස අමෝ. ඇම් ුද හර ධර්ම තරුම් ගන්න බෑ දැන්ල්පනා කරල බලන්න මෙච්චර කල් නහම නිවැරදි වහර ගත්ත නැතිනිසා මං කරල තියන්නේ හතරපාය යන වැඩද දිවියලෝක යන වැඩදික බලන්න කල්පනා කල ඒකත ඕනි කල්පනා කරන්න ඕනික ඒකෑම ඩ වස හොඳරම් වයසත අන්න ක්ෂල බනාහන්න කියන්නේ ඒේක ඇට කල්පනා කරලා තුරට තීරණ ගඩ පුලුවන්. දමන්ත ඔහුද වැදගත් කන්නක් කියල දෙනවා වැඩේ. ලෝ ද සම වැඩ ලසියෙන් කරන්න පුළ පොඩ්ි දෙයයි වට තකතියාගන්න තිීන් හරි පොඩිදයයි වැඩ ලක දයයින් පෙලි දෙක තුනයි මතකතියාන් තිීන් මෙ එම මෙ එෙම වැඩදි වැඩ මේ ලෝක කරන්න තියන්නේෙ වැඩ වර්ග තුනක් හරක් තරයි තිීන් ඔක්කොම වැඩ මේ ගොඩ ඇතුළට දන්න පුළුවන් මොනද කරන්න තිීන් වැඩ මගේ හාපත හා සමානෝම අන්නගේ හපත් සලසන වැඩ කරන්න පුළුවන්ද බැරිද වැඩි ඇරත් කරන්න ඒව තමයි හරි මගේ හාපත හා සමානෝම අනිත්‍යයෙන් කෙනගේ හපත අ අපි ම පාරතුගෑවා පාරතුගානක ඔොත් යනවා වට ්‍යහපතක් ඉති අනිි සුත්තුන්ද යන න නිකම කරත යි හරිම ලේසිනේ. අන්න මගේ හපතහා සමානු මන්නගේ යහපත නව නං ඒ වැඩේ අලෝබ අදේශ මහෝ බලයක්ත් තියෙන වැඩා හරින අලෝභචෂම් බලයක්තින වැඩා. මගේ හපත අඩුයි අන්නගේ හපත වැඩි වතමක කරි වැඩ කරන ඔේ පාරතු ගන වැඩ ඒ එක මගේ හපත අඩුයි හැබැයි වැඩ මට වඩා වැඩි පිරිසට යහපතක් වෙනවා. එතකොට මොක දෙන්න ඒක ලෝබදේ සමූද අලෝබ සමුූෝද ඒත් අලෝබදය සමුතමයි. හැබැයි මේ අලෝභදය සමුබලය අරකට වඩා සමානයකට වඩා අනිත්තයගේ යහපත වැඩි කොරොත් වැඩි දැම් මේ ධර්මය මේ සාකච්ඡාව සංවිධානය කරපුය බෝහ පිරිසක් මේටකලින් ධර්මයහල් ඒකොළ තේරුම් අරන් දහම්මාර්ගගේ යන අය හරි. ො ද ද ද න දර ගුත්න තර මරෙන් ඕන හැබයි ඒගොල්ල කල්පනරා. අපිට ගීතරක් මේක කරන්න හරිියන්නෑ. මේ විදිර අනිත්තහටත් පුළුවන්තරම් මේ දහම අහන්න ලබලදීලා ඒවත් මේකෙන් බේරගන්න ඕන කියර එතකොට ඒයාගේ හපතර වඩ වැඩි පුරම බැල්ලවිය කාගේ හපතද ද ෙවල්ලිහින් බයිනොත්තද. මේක හැම දෑම පන්සලේම ගෙදර වැඩක් කරගන්නවත්නෑගේ කියලා හරි හැබයි එඒනට ඒගොල්ලොයි වැඩේ කරන්නේ. මේ අනිත්තායගේ යහපත් සලසන පරම පෛත්‍ර චේතනාාව අන්න එතකොට අන්න මේ ලොගල් ගොඩක් ලොකූ අලෝබත් සහම් බලයක් වැඩෙන එකත් තමයි මේක. ඇති මේ වැඩි කවර උද උපකරැ කරන පුළුවන් අය මම මුක් දංඟලන්න ඕන්න ඒගොල්ලන්නට මේ වැඩ කරන්න පුළුවන් නමු කවර කැත්තිෙන් ඉදිරිත්ල ඒ වැඩට ඇමි ද උපරැ කරන එකල්ලට එකත් යහපත තවත් සයෝගයක් ලැබෙන කරනයක හැත් පුළුවන් අය ද මෙහෙමකිගේ ඔක්කොමනිකක් මොනාහරි කරන්න ඕන කියලා අදහස් කරන්න නෑ. ඒ යෙන කෙනෙක්ින්න්න නම් උදවක් කරන්න නැත වනක් මන්න දවස් අතනම ඒගොල ලෑස්වීලාතම පටන් ගත්ය එතකොට තවකත් තමයි අපිට කරන්න පුළුවන් මගේ හපත වැදි අන්නයගේ හපත අඩු. අන්න වැඩක්කරොත් ඒක ලෝබදේ සුමොහෝද අලෝබද සමෝද එක ලෝබදේ සමෝන්න ද හොඳ වැඩක් වනාට හරියන්නේ හොඳ වැඩක් වූ පමණින්ම ඒ අලෝබධසම වැඩක්වෙන්නේ හොඳ වැඩේ කරනකොට ඔයා හෙන කට්ට ඉනං මගේ යහපත වැඩි කරගෙන නගේ හොඳ වැඩේ කරන්න අනිත උන්ට අඩු කරලනං එහෙනම් වැඩේ හොඳ වනාට යාගේ හිතේ තියෙන්නේ ලෝබදේශ ඒක නිසා එතන තියෙන ලෝබදේශ මහ බලයක් ඒක නිසා මේ හොඳ වැඩ නරක වැඩ කියලලා මේක වෙෙන් කරලා ගොඩදාගන්ඩ බෑ හැම තිස්සම් බලන්න ඕනේ හිතේ ස්වභාවය ඒ ස්බය ොකදග කියල බලන්න ඊළඟට අන්න අයගේ අයාපතර වැඩක් කරොත් නම් කතා දෙකක් නෑ ලෝබදේශමෝහොම තමයි හරි එතු ඔන්න වැඩ හතරයි තිී වැ හරයි තිීන් මේකෙන් තුන හතර කිසිසේත්ම හොඳ නෑ නොකල YouTubeුතු මයි එක දෙක හොඳයි එක දෙකම තමයි කරන්න තිී හරිද අපි බලම් කොඩි උදහරණයක් කරන්න හරි මගේ හත සමානයවද බලු හරි මං උදාහරය ගන්න ගෙදර ලේසින හමෝටම ගෙදරත්ව නොහරි ගෙදර අතුගෑම. ලෝබදේශමෝද අලෝබ සමෝද. ලෝබදේශමෝද අලෝබත් සමෝල්ල ගෙදර අතුගාන වැඩේ. අලෝබදේ සමෝ. තම එක අඇතුගන්න කොමට එකකට ෙර හතර පස්තිනින්වනම් තමන්ට වෙන ප්‍රෝජනර වඩ වැඩි ප්‍රෝජනය අනිත් හැට වෙනෝද නැද්ද. එතකොට අර හොන්දටම ලෝබදේශමෝ බල වැඩි වෙන එකත් තමයි ගෙදර අතුගාන වැඩේ වැදේ එහෙම වනාට අතුගාන කෙනා අතුගාන්නේ ලෝබ දේශු මොහෙන්ද අලෝබද සමෝුවයෙන්. දකින් ඉතරක් කාලකන් යුටියක් ඉන්න කන්න ඉතරයි දන්නේ අඩ්ඩුම ගානය මට ගේවත් අතුකාල දෙන්න මොන්ට මොනවට මුන්ට කන්න පුොරන්න දෙනවද මන්ද. එහෙම නේ අතුගා අප රාදේ අප රාධ අර අලෝබදය සමුබල්ලය වැඩේ ලෝබ දේශ මෝයෙන් කරන කාගෙද වැරැද්ද අපරාදධ බුදදුහන්ගර ධර්ම යාහාගත නම්ේ අතු ාලම නිවගේ යන්න තික්්බා මුල ඉද ක ඔච්චරම් අතුගාන්න ඇත්දන අද වෙනකොට දැන් වාස පැටත්තැලයි අතුගාපු ටිකෙන්ම ගොඩ යන්න තිබ වෙනමුකුත් නැත්තුව. හරි දැන්වත් ඉතින් අද ඉඳලව තරියට අතුගානව කෝහේ අතුගෑවත් පන්සල් අතුගානවා කියලා හිතා? සල පැනල දුරල අනි අන මටත්න මටත් තුන්න කියලා අනි තෙකගේ ඉදල දුර ර අතුගන්න පන්සල හැබයි ගෙදරකාලකගේ කිකත් තින්න අතුගන්න මටමයි අතුගන්නලතිැහො මතුග කවදවත් නි නම්ගන්නේැ අපර අලෝබද සම වැඩක් ලෝබ දේ සම විදිර කරනවා ඇයි බුදුහගේ දරමය hala ඒ අනුව කටයුතු කරන්න සූදානම් වෙලා නෑ වැරද්දයකයි ධර්මය අහලදීන ඕන තරම් හැබ හැව්වට වැඩේ සිද්ධ වෙලා ෑ තාමත් ඉන්නේ හතරපායටයන්න ගොඩම තමයි. එතකොට ගෙද රතු ගාන එක හෙමයි. පවුලේ එකක්නෙන වැකර ෙෙන ද පි ුට පොඩි ළමයින්න ෙෙන ස්කෝලයන වෙලට උදෙ එක මේස් දෙක දාලා නෑ මේස්්ෙක ොයාගන්න නෑ යත් එයා කෑගන අම්මේ අනේ මගේ මේස්්ක නෑන එතකොට දැන් අම්මත් වැඩ හෝ ලම්ම කෙන අනේ පුතේ ලොක පුතේ අර මල්ලික මේේස් දෙක හෙල දෙන්නව අන නිකින් දම්මන්නන හොයා කන්නෙ මං හන්න ඕොකක් එහෙමනමේද ඉති දැන් අර අනිත් කෙනට උදබක් කරන යාගේ මේස් දෙක නැත්තම් කොවෙල දෙන එක ලෝබදේසුම වැඩන්න ලෝබසම් වැඩන්න ලෝබදස වඩිතින් අප රාද මේස් දෙක ොහල දුන්නනං නිකාම්ම ගොඩ හැබැයි ඒවුනාට හතර වටේටම බැල්ල තමයි ඒල දෙන්නනම් ඔොලදන්න නිකං පාද මේේස් දෙකෙන්න්නේ වගේ අන්න්න තිබ්බා හරියට දැනන් හිතියාන නමුත් දැන් ඒකත් නාගත් දැන් ඉතින් මේස් නෑ ළමයි ලොක ඉන්නේ දැන් ඒකත් අරියන්න හරි ඊළඟට ආහාරපාන පිළිල් කරනේ දාමත් කරනවානේ. හරි දැන් ආහාරපාලන පිළියන කරන වැඩේ ඕගොල්ලෝ තමාරදට මංග අහල බල්ලතියෙනවා තනින්න ගෙදරින් සාමාට දාට වයන්නත් නෑ මොකර දෙනනිකක් කාලන යන් එක වඋයන්නම අනිත් අයටට කන්න බොන්න නෙවේද? ඩි ර කාන්තාව යන්න අනිත්තහයටගන්නම තමයි වැඩි හර කේමයි එකතා අපේ ෙරත්වදයි අරර්ක තන ඉන්නවන තන හිතියන්න තමදට යන්න ඇයිති එන්න ෑන කට නෑ එකකෙ නන්නන්නේ මංග තිනය මන රත් කරගන්න ඒම ඉන්න හැරි එකතකොට අරු උයන්න මනනිත්තයි වෙනුවෙන්ම තමයි හැබැයි උයන්නක ඒමුන්න පොල්ටිකක්වත් ගාල දෙන්න න අම්මකා එමන යකාන කලා ියන්නේ තර වෙලා තද වෙලා කේන්ති අරම් ඒ වනවෙයි කරුණාවෙන් දාෑය මයිතය අනේ ම මේ කරන වැඩින් කීදනකට යාහපක් නව කීදනෙ කාලාලවල හොදින් ඉන්නවාද හැ කීදෙන සෝක රැන ම පිසු දුවට හොඳම කමටි හලලනගේ අන්න පින්කමක් කරන ඉදිර කරන්න. අලෝබෙන් අදේසි අමුවෙන් කරනාව දෑය යිතයෙන් පින්කමක් කරන්න ය පින්කමක්. අනිවාරම පින්කමක්. අන පින්කමක් කන ඉදිර කරන්න. රැකිියාවක් කරන තෙමද ැති අබදු හමුුරු තහනන් කරපොට ඇය. බු හන් කපපුන අනිවාරයෙන් ලෝබදේස මෝව. ඒ තාහනංකරපු රස්සාවල් ඇැර වෙන ඕන රස්සාාවක් ලෝබදේශමෝද අලොබසමෝද ඕන එක කලෝබ සමෝ. හරි දේ දල්ු කැඩුවත් අලොබද සමෝ වත්තකකිටුවත් ලෝබද සමෝ මොනවකරත් මොන්නව වැඩේ කරත් මේසන්නර කරත් මොනවකරත් හැම එක මොනවරත් ලොබද සමෝතමයි ති හැයි අර තානංකරපු මස්මාන්ස වෙලදාම ඉදීන නේටික පස විස වෙලදදාම මෙහමවත පාත්තිකො තින නෙ ආය අවිිය ඒවනගති ලබදේශමෝතමයි ඒවා ලෝබ රසි කර බෑ හරි ඒි කරනි ඕෝනක් අලෝබධ සම වැඩම තමයි. එතකොට බෝන රැකියාවක් අලබ සමෝදීනින් අලෝබෙන් අදිසින් අමුවෙන් කරනාව දා මයිට හර අආයතනයටට ්‍යහපතක්ර මං මගේ ගෙදර කටත් යහපතක් කරගන්නවා කියන චේතනාව තමයි ැකියාව කර නමු මරුම මරුමර වැඩගන්නක්කාලාලගන්න මුටන හොදක්න්න කියලා එහෙම වැඩ කරුත්න කදාවක්කත් නිවන් යන්න හම්බන්නන්නේ නෑ මර මරු වැඩගත් ඒ මගේ කරුමේී ම නව කරන්න කරලද මං මට පුලුවන් උපරමෙන් කරලා දෙනවා කියලා හෙම ඉතන් යි තින් ඇත්ත ති අතරපයි අඩට අන්න පුලුවන්. අරි රෝගියය රක බලාගන්න අනි වාරම ගෙදර ඕන කනෙක්ට ට ලඩවුණොත් අනිවාර්ය මනිත්තයි යව බලාගන්නමන කතා දෙකක් නෑ. ඒක හොඳට කරුණාවෙන්දාෑ මයිත්‍රීන් අලෝගෙන් අදිසි අනේ මන්සේ එක්මනින් සපත්තයකගේ හොඳදට කරන්න පුල එකක් පිටකවරුත් ෙම ෙදරෙක්නෙක් මත්ත ට නො මක්න්න පුලන් අම දත්ත වන්න ල. ති බෝම හොදින් රුණ උපරිම රුණාවෙන් දෑාව මෛත්‍රීෙන් කරන්න පුළුව වැඩක් ලෙඩ වෙච්ච කෙ පලාගන්නෙක් ලේසිෙන් කරට හැ ගෙදර ඉදක් හරි යකොට කෑක බැන ැන ොය න පා ව හැම ස්සේ වි කියල ත ෙඩ ග නව න්න මුගුලක්ත් කරන්න දන දැඟගති මන්නිවර් දාල ගෙදරන්න න කියලා ැන්න බැන්න බැනූ පලාගත්න්නට හරියන්නේ ඒ කරුණාවෙන් දෑය මෛත්‍රීෙන් කරන්න එතකොට එතනත් අලෝබදය සම කරන්න පුළුව හරි වෙළදාම් කරනය එකත් ඒ වගේ. විතන් කන කතේ වගේ රඩු කරන එක ඇ. ගෙදර කරන සියලු වැඩ අලෝබත් සමෝ රඩු කරන එක ඇර හැබැයි මේ කියන විදිර අලෝබයන් අදේසි අම ගෙදර කටයේ වැඩ කරනුනන් කවදාවත් රඩුවන්න හේතුවා නැත ඒ අ කිසිම් ප්‍රශ්ටයන ගෙදරරිීමම නිවන් යද හළුවන් වෙන ගොහ අන්ඩෝනේ නැයි ගෙරීම තමයි අපායට පාර කපාගෙන හින්න එක වෙනස් කරගන්න. හරි සිීව අම්ම තාත් හරහෙ හරරි සැලේම නැත්තන් අසසාමාවන්න තියන එක හරි තරගෙන බල. අදක්න මේ පිට හදල තියන්නේ දැඒගොල්ලෝ බුද්ධාගම මේයට වඩ අලෝබධි සම් බලය කොචර වටිනර කියලා දන්නද මේක්හදලා තිනෙ දැන් අර අර වයිසක මනුස්සර සීට්ක දීලා තියන්නේ ඇවිදින්නත් බැරි ලාච්චකෙන් යන කෙනෙක් අච්චර හොඳ වැඩගරෝ ොඩක් හිඳද්දී තුර තමන්ට එචතර අපාස්ුථාවත් තිබේදී පවා අනිත්තායට එහෙම හිතේ කරුණාවත් දයාව කදාගන්න පුළුව වන්නන් කොච්චර ලොකු අලෝබදස බලයක් හැදෙනවා දෙත හැදෙන අනද ලොකූ බලයක් හැදෙනවා දැන් අන්න එහෙම තැ අතමන්ට හොඳට පුළල අපිතු හොඳ පුදත සල්ලි කාරෙක න්න තංගල කවරදිල රුපල් ලක්ෂක් දිල දම ඉසිම ගාන හැබැයි එහන අති අමාරුවයිෙන් ජීවත්්‍යනකින්න කෝමිින් හරි අමාරුවෙන් රුපල් ද කොලකාටහරි දෙනවා වැඩියෙන් අලෝබද්හම් බලය හැදෙන කාගද හැ? දෙ සල්ලි ගාන නවෙේ මෙතන තියෙන්නේ ඒ තමන් ඒ අවස්ථාවේ කොප්පොම්වන්න විදියට අලෝබධ සමබලයක් මං හදාගන්න පුළුවන්ද කියන එකයි තිය නැතු සල්ලි හරි තියනෙ හින්ද හරි එහෙම එකක් නෙවෙේ හරි එකත් ඒ තමගින් හැදෙන්න්න ඕන එකක් එතකොට එක නිරන්තරෙන් හැම්මත් තැනදිම හැමම් වෙලාවම තියෙන්න්න ඕන එකක් ඇයි එහෙම කියන් ඔ දන්න චුතතිත දෙෙන වෙලාව තැ කියලා තියන දම්ලි කොල කල කියල තිල කට්ටිට කියන්න කෝමරයා ලෝබ දෙෙස හමෝකරන්න කිය වෙලාට කවුරුවක්කත් දන්නේ ඒක නිසා ඕකට තැනක් නොතැන අතන මෙතැන පන්සල්ල ගෙදර අර්හ මේ ඒවා අදාලයක් හැම්ම තැනදිම අලෝබ අදේ සමෝවිය යුතු මයි වෙන විකල්පයක් නෑ තියනනු මටත් කියල දෙන්න නදේ එතකොට දැන් ලෝබදේසමෝ අයින් කරලා ලෝබදය සම වැඩිකර ගන්න තමයි එන්න මේ දස පුුණයක්ක් ක්‍රියාදී. කරන්න හද සම්මාධිත්්‍යයට පත් කරන්න එක මේ බුදු හමුදුර දේශනා කරහු මේ දේව දූත කියල සූත්‍ර ඇතින මහික ොකොම විස්තර කරන්නේ මක තැනක් ඉතර පෙන්න ලයන්නම් මෙහෙම කියන මහනනි යම රජ තෙල තෙවන දූතියා අනයෝග වත රංවා විචාරා කර්ුණගන්නා කරුණුග්‍යයා තුෘෂ්ටිින් බූතවෙයි මහනෙන යම පල්ලෝ ඔට පංචවිත බන්ධන නම් කම්කටළු කෙරෙක් රක්කළ යහුලක් දකනතේ ගසත් රක් කළ යහුලක් දෙවෙනි අතේ ගසත් රත් කළ යහුලක් දකුණු පහේ ගසත් රක් කළ යහුලක් දෙවෙනි වම්පාහි ගසත් රත්කළ යහුලක් ළමද ගසත් ඒ හි දුක්කූ ත්‍රීවෝ කටුකු වූ වේදනා විදුනෙයි. ඒ පාරමය නොගවෙනතා කල් හේ කළුරිය නොකරයි. සිව්කොන් නැත්තේ සිව් දොරටු ඇත්තේ කොටස්කොට මැන බෙදන ලද්දය යපවුරින් පිරිසුදුනලද්දේ, යපටින් වසන ලද්දය. එහි බිම යමුවාය දිලින ගිනිදැලින් මුසවෙයි, හාත් පස යොදුන් සයක්පුරා හැම කල්ලි පැතුර සිතුනේය. හර වූ විරියෙකි යම්ම රජුට මෙමඳ සිතෙක් කියිය, බවත්නි ලෝහෙහි යම් කෙනෙක් පෞකම් කෙරෙද්ද. හෝූ මෙමදූ නන්කම් කටඩලු කරුණු ලබත් හෝ ඉදින් ම මිනිසත් බවක් ලබනම් අරැත් වූ සම්මයයක් සම්බඳූ තතාගන් වන්සේ ලෝ පදින සේෙක් නම්. මමදේ භාගතුන් වහන්සේ ඇසුරු කරන්නෙමි ඒ භාගතුන් වහන්සේ මටද දහම් දෙන සේක් නම් ඒ ාගුතනාශ ධර්මය ම දැනගන්නෙම් නම් ඉතා මැනවයි. මානනි ඒ වනහියි මම අන්මහනුකකින් හෝ බුණුකින් හෝ අසා මෙසේ නො කියමි. මහන වැලද යමක් මා විසින් තමා විසින්ම දැනගන්නාලදද තමාම දක්නාාලදද තමා වින්ම පොකොට කොට දැනගන්නාලදද ඒ මම කියමේ. මේ විදියට අපා ඇත්ති නො මේ විදියට දඩුවන්ද දෙවාවගේ බුදදු හන්දරෝකෙලතින පොඩි කැෑල්ල පෙන්වේ උකමටි පෙන්නො බව න තිීනෙද අ කියයන දඩුවන් මහා බරපතලයි එතකොට ඒක මේ බුදුහන්දරුවෝකාගෙන් හරි හල කියයන එක එහෙම වෙන බව දිවසින් දැකලමයි කියලා තින් ඒක නිසා ඒ අඩ පස්සේ බලාගන්න පුළුවන් යන ඇයට හරි ඒක නිසා මේ ලෝක ඇසුරු කරන එක මාර මාර්ර භයානකයි මේක හිටයොත් මං ඉවරයි වහාම මේකෙන් අයින්විය යුතුයි අයින්තරගන්න නං අනි පැත්ත ගහන්න වෙනවා ඉස්සෙල්ල ම අයින් කරන්න ඕනේ ලෝබදේශ මොහලින් මොකක්ද කිය බු එක්තර සූත්‍රයක් මේ බුදුහමුදුරු දශනා කරන ලද මේ අංගුත්තර නිකායි තියෙන්නේ ඇවැත්නි රාග්‍යය අල්පසාවද්‍යය ලැසිව පහවන සුලය දැ ලෝේ ීනෙ මේ ොඩේම තමයි ලෝබයා අල්පසාවදය ලැසව පහන්ස මහාසාවද්‍යයි වහා පහාවන සුළිය දැන් රාගේටඩා දශ මහා බලවත් හැබැයි දේශය තියන්නේ වහා බතුවාන් බැදි ලර්මදන්නේ අපිට මේ ගේතිය එක තර්මයි නවත්ත ගන්නව බැ හැබ බුතුුවන්ගරගනො වහා පහවන සුළුවේ. ට දන්න ඇවය මාරුල් ලතින් අපිට බුතුුවන් කරට වරදින දිිය අපි වැඩේ වර්ධගෙන ඉන්නේ. දේසේ ටක්ගල පහ කරන්න පුුවන් ඔය බැරිවෙලති ධර්මය හරිට ද හල තේරුම් කරන් නැති නිසා. හරි එතකොට මෝහය මහාසාවද්‍යය ලැසිව පහවනු ලේකන්නේ. රාග රාග අල්පසාවද්්‍යයි පහ කරන්න සෑහෙන කාලයක් ගත වෙනවා අමාරුයි. දේශය මහාසාවද්දයි තක්ගාල පහ කරන්න පුළුවන්. මෝහය මහාසාවද්‍යයි පහ කරන්නත් අමාරුයි. එහම් ලොකුම මෙක්කෙන කවුද. බලවත්ම පාපේ තමයි මෝහය. ඊළඟට ලොකම එක්කෙන තමයි දේශ අන්තිම පොඩිම එක්කෙන තමයි රාගය. රගය ලෝබේ ගැන්න පොඩිම එක්කෙන ලෝකොල්ලන්ට හැමෝම කියල දීල දන්නේ අත්හැරීම පුරුදු කරන්න කියනේද ඒ මොකක් දේ පහ කරන්න දන්නේ රාගයද දේශේද මොහෙද මොකක්දී අත්තරන්න මොනෝ අයිං කරගන්නද ලෝබය ලෝබය අයින් කරන්න සිටින්ඩැන් වැඩේ හරිද පොඩිකාලෙන් ලම් ටරයි කරන්නේ අත්තරම් පුරදු කරන්නේ ැයි පොඩි ලල්න්ලම ්‍රයි කරල යෙන්නේ ලොකුමක අයින්කර ගන්න පොඩික අයිංකර ගන්නද පෝඩි මේක අයි කරන්න දඟල තින්නේ වැඩේ හරිත් ද බෝඩ්ඩි මේකවත් අයිංකර ගන්න බැරිවෙත්් එක එකලා මේ ලොකය අයි කොහේ කොරන්නදනේ ? නෑ ලේසි හරිම ලේසි ධර්මයහා ගන්න තියෙන්නේ හැරි? මේ යාගතති ලෝදය ොරුදු ැතිගල ොට තෙර පොට් දලා යිංකරද හැකි ධර්මයයාගන්න ති දැන්ුවූ ඕනු හරිට ධර්මය හාගන නෑ කාගද වැරද හාමුදුරුව හරියට බණ කියලනද හාමුදුරුව කියලතින්නේ කියන්න දුන්නද කියන්න දුන්නද පැයකාලා පෑබාගයක් හෙදෙට්ට ෙනල්ලා පැ විනාධ අත ස්පාකි ෙලෝවනවා පණක් කියන්නද නවල් ද මටහෙම අරදනකොරති ම දවසක් නැත්තමගෙන්න්නේ දවසක් පන කියන්න බැමටවෙන්න බැ ො ෙටක්ක න කියගන්න දවසක්කට එන්නගවොත් එනවා. දවසක්වත් නැතුව අඩුමගන මොනොකක් කියන්න එක කියන්න ඉදියා දවස නැතිවට මංවඩින්න හ න් වැඩක්නෑගේ මොනකරන්න ගිල්ල ම මෙහම කල ම කල හැ ොටු පැගහිල්ල ඇති අපරාධතින් මේ පින්වක්ගේ කියල එන්නයිද. හරි ඒවාහරියන්න නෑ දැන්වත් දවස් ගනම් බනහාන්න පුරුදු ර කල මනිසුට ොලේ තිබ්බා ඒමනුසු බනහනකොට හෙමයි හැඳදැල් බැනුවට පටන් ගත්තාම පව්වද එලිවෙනකොනුත් බන. පව රෑ නිදි මරාගනති අම දවල් නිදිකිරනවා රෑ නිදිමර කොහෙක් බනන්න. හැබයි ඉස්සර මිනිසු හෙමයි. දවල් ගෙදර වැඩ ික් කල්ල රෑ නිදි මරාගෙන බණටික අහ ගත්තා. හ ගෙන ෙද ඩත් කරලා අනිත් වැඩෙත් කරගන දිවිලෝගකම පැන ගත්තා. දැන්ගන්නය ගෙදන වැඩ ටික කරනවා ඉතරයි බන වැඩඩික හරිත කරගන්නෑ එලින් මහතරපාය අඩියට යන. එතකොට දැ අනිපත් අහරන්න පහිටි දැන් අපි කතා කරන්නේ හ ලොකුම එක්කෙනවා අයින් කරලා දාන. අමාහරු මෙ එක්කෙන. මෝහය මෝහය අයින් කරන්න තමයි දැන් හදන්නේ ලෝක දේ මක්සු මුල් න අපපය ග හැ නැට ැනගත්හම් එක තික් ලේසි වෙනවා. බුදුහොුරු දේශනනා කරහු සූත්‍රතියන මේ දේශය යන බරපතලගම ඒක පෙන්න්නන්න සංසප්පනය පරියාය කියල සූතක්‍රත් තියනවා. මේ සංසප්පනය පරියාය සූත්‍රෙන් ධර්ම කරුණටි එකක් කියල දෙන්න තම දැංහදන්න. ඒක පෙන්න්නන්නේ මනුස්්‍යයෝ සත්තු වෙන හැටි. මනුසය තමයි සත්තුවෙන් න දැ ඩාාවන් කිවන්නේ මේ වඳරගෙන් තමයි මනුසයදුන කියල නෙද. ඒ පොට වයර්මාරු වෙලා මේ එහෙවෙ ෑ. මනුස්ස්‍යය තමයි වඳුරා වෙන්නේ මනුස්්‍යගේ වඳුර ගති හැදුනාම් නු්‍ය දුරක් කෙනනවා ඇතු වඳුරා මනුසක් කලා නෙමෙයි හරි ඩාවින්ට කොඩ්ඩක් මාර්විල්ලතින් වැයයට හරි කරන්දයක් නෑ අපිට ඒවා මේ ඒ බොරුවවා ඩයවින්ගේ පරිණම්වාදකයැන් බරුවවා සංසපපනය පරියාය සූත්‍රය මහනෙනි මේ ලොහේ ඇතමෙක් රුදුරුකම් මැති හාමටයින් මගේ කොහොඳ බය නැතුව ඩාවින්ගේ පරිනම්වාද ොරුව කියලගෙන ය නැතුව කියනවා බුදු හාමුදුරු කියලා තියෙනක මට තේරලා තිය න මනුස්්‍යගේ තියෙන වඳුරු ගතහින්ද තමයි වදුර වෙන එක මට සීයට පන්සීයක් විශ්සාස ධර්මයගෙන මට පොඩි සැකයක්ත් එන්න ම ඕන තැනක බයිනතින ඩවින්ගේ පරින්නවාද බරු ඕන කෙනෙ කෙන ඩවින්ගේ පරමාදු බොරු හරි එහෙම කියන්නේෙ කාගේ හියෙන්ද බුදු හාදුරුවන්ැයි මගේම එකක් නෙවෙේ හරි බුදු හාමුදුරුව ප එක වැර දෙන්න විදිහක් ඇත්තම නෑ කතා දෙකන්නෑ ය නැ ො න අ ියෝ කරන්න පුළුවන් ඩාවිංගි පරනවාද බරු රුවක් ලමයිට වන නික ලයිනුත් තමරුව දාන හරි එහෙම එකක්න මේ ලෝකෙ වෙන්නේ මනුස්්‍යයෝ තමයි වඳුරු බල්ල හරක් දම පෙන් නපපු කර පෙන් ඇත පොඩ්ඩකි හොල්ලට එතකට තේ ඩාවිංගි තාවවරුගෙල්. එතකොට මේ සංසපපනය පරය සූත්‍රී තියෙන්නේ මහනනින් මෙලොහිී ඇතමෙක් රුදුරුකම් මැතියේ ලෙහෙ වැකි අත් ඇැතියේ නැසුම් හා වොලෝ ගැනුම් වැටුවේ. සර්ුව ප්‍රාණ භූත ගණය අ කරේ දයා රහිත වයේ ප්‍රාණ ගාතිී වෙේන්නේ ඔගොලො ගැන නෙේ කියන්නේ මහනෙනි මේ ලොවේ ඇතමෙක් මේ ලෝක ජීවත් වෙන ඇතමෙක් ගැන ගැන ඕගොල්ො ගැන නෙමෙයි බයවෙන්න එපා ඔොල ගැන් නෙමේ කියන්නේ ඇත්තමෙක් ගැන සමහර අය සමහර කොමද රුතුරුකම් ඇතිේ ලෙහෙ වැකි අත් ඇතිේ ඒගැන්නේ අත්තුොල ලේගෑවි ලතින් මල්ු හෝදලා ලන නද එම අලුහෝදර ලේගෑවිලා මොක මේ ලෙ වැකි අත් ඇතිය කියන්නේ ලේගෑවිලා කියන්න මොකදක තේරුම් ප්‍රාණගාතයක් කරලයි ඕහොල්ලොහම කරලා නෑන නේද එසා ඔොල්ලගේ අත්තො ලේගෑවිලා නෑ අරි ලෙහෙ වැකි අත් ඇතියේ දයා නැසුම්හා වොලෝගනුම්මී බටුවේ එකන්නේ විනාශ කරන නා අනිත් ඇව විනාශ කරල දාන වැඩවල්ට බැහැලඉන්නවා සර්ුව ප්‍රාණ භූත ගනයා කෙරෙයි දයා රහිත වයේ ප්‍රාණගාති වෙයි සියලුම ස්පානන් කෙරේ කරුණාවක් නෑ ප්‍රාණගාත කරනවල්ු හරි ඒත් ඔගොලු ගැන නෙමේ කියන්න යන ඒ කයිම් සංසර්පන කර්ම කෙරෙයි වචනයෙන් සංසර්පන කර්ම කරෙයි මනසිං සංසර්පන කර්ම කරේ එන්න එහෙම අය හිතුවත් සංසර්පන කිව්වත් සංසර්පන කෙරුවත් සසං සංසර්පන කියන වචන තේරුතම ඇකිලෙන කියලා එකන්නේ කිව්වොත් කියන්න ඇකිලෙන එකක් කෙරුවත් කරන්න ඇකිලෙන වැඩක් හිතුවත් ඇකිලෙන වැඩක් ඒක නිසා ඔහුගේ වක්්‍ර කාය කර්ම වෙයි ඒ මයයට තියෙන්නේ වක්්‍ර කාය කර්ම වක්්‍රවාකර්ම වක්්‍ර මනක්කර්ම දැමම කොඳ වක්්‍රාවේ හොකොල් හැමෝ දන්න ගාතාවත් නවා සංගය වඳන ගාතාව රුජ පටි පන්නෝ බගවතෝ සාාවක සෝ ඕකොල්ල බුදු හාමුරන්ගේ සාාවක සංග කියීන ගොඩට අයිති නං රුජ පටි මේකත්තිය මේ කියන අය වක්්‍ර පටි පන්නෝ කිව්වත් පක්්‍රයි යි කෙරුවත් වක්යි ඔක්කොම වක්්‍රයි වක්්‍ර පටි පන්නෝ බගවත ගතංගොල් අවුද ගෙල දම් බලාගන්න හරි එතකොට හිතන කියන කරන දේවල් ලොක්කොම ඇදැයි ඇදයි ඒ මොක දේහෙම් වෙලා තියෙන්නේ ඒගොල්ල මේ සියලු පණ ඇ සතුන් කෙරේ දයා රහිතයි සමහර පන්න ඇතු ඇතුන් කෙරේ දයා සහිතයි මතුරුවට කෙලවල්ලට බලට හාල් මැස්්ට කොකුලට දයාවක් කරුණාවක් මෛත්‍රයා නැත ඒන කවුරු ගැනට කියල මේ සත්‍රය කියන්නේ කවුරු ගැන මංකි වනේ ඔකොල්ලෝ නම කවුගේ තෝට මේ වක්කරු පටි පාන්නු ි ඉක්මන්ට රුජුපටි පන්න රජුපටි පන්නෝ බගෝත සාවක සංගෝ වනේ නැත්තං බබෝ ඉවහයි. ඔය ඉන්නේ වක්‍රපටි පන්නෝ වහාම රජුපටි පන්ඩ වෙන්න වක්‍රපටි පන්න නම් මොකද වෙන්න කියල තමයි මේ සූත්‍රය තියෙන්. දැන් දුන්දෙහි පල්නැත ලොවයි සම්මක් ගත සම්යපති පන්න්න වූ යම් කෙනෙක් මෙලොහා පරලොව තුමා වශ්ට. තම විශිෂ්ඨ ඥානයෙන් දැන ශක්ෂත් කොට ප්‍රකාර්ශයෙන් දන්න හව නම් එබදූ මහන බමුණෝ නැතැයි. දැන් මම් පෙන්නල දුන්න බුදු හාමුදුරුව පැහැදිලුව පෙන්නල දිල දින කාරණයක් තමයි ෝබෙන් දේ මෝහෙෙන් වැඩකරො ගැෙනුත් බව යම් සේද නිරේ අලෝබෙන් අතිශම දැ ඔගොල්ලෝ මෙචර කාලයක් වැඩකරේ ලෝබෙන් දේශය මොහෙද අලෝබෙන් ඇසි මයි ලෝබෙන් දේශ මොයින එතකොට බුදුගෙනෙක් පහල ලා මෙහෙම ධර්මයක් කියල දීල නෑ කියල හිතල නැමේද වැඩ කරේ. හෙම එකක් නෑ කියලා හිතල නෙවේදද. හෙම එකක් තිනෝ කියලා හිතුවනං ලෝබෙන්දේස මුම වැඩ කරනවාද. කරන්නේ ෑ හරි කරානං ඒ කියන්නේ මෙම බුදුගෙනෙක් පහල වෙලා මෙහෙම ධර්මයක් කියල දීල නෑ කියලා හිතාගෙන තමයි වැඩ කරල්ලා තියෙන්නේ. අන්න එහෙම වැඩ කරනෝට කර්මකරේ වචනය කර්මකවෙේ මනසිං කර්මකයි ඔහුගේ කායකර්ම වක්‍රවෙයි මනක්තර්ම වක්‍රවෙයි වාකර්ම වක්‍රවෙයි සියලුම කර්ම වක්‍ර වෙනවා අන්තිමට වක්්‍ර ගතිවෙයි උපපත්ති දැන් ඔහොම වක්්‍ර කරලා කරලා අතිමට වක්්‍ර ගති වෙනවා වක්්‍ර ගති වනාම ව්‍ර උපත්යක් හම් වෙනවා වක්‍ර උපත්ති ඇතිහෝට මොකද වෙන්නේ. ක්ක්‍ර ගතිය තුට වක්ක්‍ර උපත හැතුට මම යම්බඳදුව එකතින් දුක්කඇති නිලෝ වෙත්නම් යම්බඳුව හැකිලෙන සැවි ඇති තිරිසංයෝනි වේ නම් එම්බඳු දෙගතියෙන් එක්තරා ගතියක් මොනද වෙන්නේ එක්කෝ තිරිසඥෝනය එක්කෝ අපාය දුක්කරේ වක්‍ර ගති තියෙනව නම් වක්්‍ර උපතියක් කම්බ වෙන්නේ මොනෝද වකර උපත්ති දෙකයි තියෙන්න්නේ එක්කො තිරිසං එකෝ අපයි දෙකම තින්න අපාය එක කොමත් අපයි කියලගමයි එතකොට දැන් ඔය විදිට එක්කෝ නිර එකො තිතන් ඕනනි යනවනං මේ ලෝක ඇසුරු කරන එක බයනකක නැද්ද මහාබයන ඉතින් තවදුරටත් මේක ඉන්න හදන්ද එපා හිටියොත් යන්න වෙන්නේ අර හෙත දම ඇතින් වක්‍ර ති වක්‍රපතිය ඒ හදාගන ඉඳලා යන්ඩයි වන්න එවාහාම අයින් වෙන්න කටයුතු කරන්න ඕනේ මොනද මේ මහනනි සංසර්පන ස්භාව ඇතිය තිරස්්චාන ඕනි කවර ඔය ඔය කියන විදියට වක්‍ර ගති වෙලා වක්‍ර උපත්ති වෙලා හැදෙන්න්න මොනවද සිත් තිරස්්චන් ඕනේ සර්පයෝ ගෝනුස්සෝ පත්තඇය මුගොටි නරි මීයම් බකමුණ මෙන්න මේ වගේ සත්තු බවට පත්වෙනවලු ඔය වකර ගති තියෙන අයව යම්බඳ කිසියම් තිරශ්චීන යෝනියේ උපන් සත්ව කෙනෙක් මිනිසුන් දැක හැකි ලෙත්නම්. මොනමහරිකමන්නෑ සතෙක්කින්වනම් ඒ සතා මිනිස්සු දැකළ හැකිලෙනවනම් අන්නේ වගේ සතෙක් බවට පත් ව වලු ඔය වක්‍රගති හැකිලෙන ගති තමංගාව තියනවා නම් තියනො නැද කියලා බලමු හ ඉරසේ මහනි මෙසේම විද්‍යාමාන කර්මයෙන් සතක්‍රයාගේ උපත්වය වෙයි. යමෙක් කෙරේ නම් එයින් උපදනය උපන් ඔොු විපාක ස්පර්ෂෝ පහසි. දැන් යමෙක් කරනවනම් ඒ විදි වක්‍ර ගති වක්්‍ර වැඩ එයාට ඒ විදිිය උපත්වයක් ලමයි ැබෙන්නේ උපදුනයට පස්සේ. අ විපාගයක් හැටියට අර කරපු වැඩේ වගේම වැඩක් එයාටත් ඒ විදිට වෙනෝ අ විපාගයක් හැටට අ ඒ කරපු වැඩේ ඉස්පර්ශය හම්බුවෙනවා හම තමයි වක්්‍ර ගති තියෙන අ වක්්‍ර ගති තිෙන සත්තු බවට පත් වෙන්නේ මහනනි මෙසේද මම සත්‍යයෝ කර්ම දායා දැකීම එකන්නේ ඔන්න විදියට තමයි කර්මය දායාද වෙලා තින් තමන් කරගත්තඒ ම තමයි තමන්ටම දායා දැහැටද ලැබෙන්න්නේ කියන එක කියන්න එතකොට මේකෙද එ උගහර නැත්තමයි ද මේ සූත්‍රයේ නරියාබකමුණන පත්ත ගනුසම් මුගඩියගල මේ සත්තු හත්දනෙක් ගැන තර කියලා තියෙන්නේ. හැබැයි මේ ලෝක ඉන්න සියලුම සත්තු ඔය විදිර නෙමේ ද හැදෙන්නේ. මනුස්්‍ය ළඟතියන වක්්‍රගති වක්්‍ර ගැති හයානුවතමයි සත්තු හැදෙන්නේ ඇැ මේ සත්‍ර තින ඔක්කොම සත්තුන්ගේ නම්ටික ලියන්න විදිියා නෑ බුදු හමුදුරු හය හතත්තමයිල් ලියල තිබ්බේ. පි දන්න කවු සූත්‍ර ඇත්තිේ නවා තෝදය තෝදයට මොකද වනේ බුදුුව හමුතුරු ඉන්න කාලෙම බල්ලෙක් වන ඒ මේක බල්ල දාලානෑන පල්ල මේක නෑන ඒකැන්නේ අනිත්‍ය වුණු තොක්කොම ඒහම ගතිය හදල තමයි ඔය ඉන්න සියලුම සත් වූ කලින් මිනිස් සුදැවල් ඇකතර බල්ලෙක් ඉන්නවා නම් පූසෙක්කින්නෝ නම් වැඩියම්ම ඉඩකඩතියෙන්නේ ඒ බල්හරි පූසා ඔයාගේ පරණ පරණ කවුද ාතියේ හරි ජාති අම්ම දාතා ආජිසීයා මුත්ත අප කිරගින්න්ට කවරුහරි වෙන්ඩ පුළුවන් මොක දරප අරයිතියට එතෙන්ටම එනෝ හරි ඒකස එයා ඥාතියට හොඳට අන්න බොන්ඩදීලා ගල්ලොලින්ම ගහන් දෙපා දැක බලාගන්න යාාතිීක් සමාට යාගේ ඉෙදරවෙන්න පුලො ඔයා ඉන්න ඇරි යානි ඒවලන්න දැන්නෙ යට තැක් දදිල දය එත නරිය වක මුණන මේගේ සත්තුන් න විශේෂ ලක්ෂ ඇතයි මේ සත්තු ව මනිස්සු දක්ම හැගේ එලියට එන්න ටංගල හැන්ගේෙන හැකිලෙනවා හැන්ග නො මනිසුන්ට මෝන දෙන්න බෑද මේක හරිත මේ උදාහරණකි මං කියන්න එක තේරෙන්න්න මේකම මෙ උදාාරණ කියැන එක තේරු ගන්න ඕනේඒවිදිරිරකාන් වැඩ සිද්ධවි අපි මේ ඉස්සර කාල දැන්නම් ළමය කරනෝද කියල බදන්න ඒකාලේ යැන් ිස්කෝල ටියෂන් යන්න කිය හෙම අම්මල සල්ලිදුන්නම් සමහර ලමයි ටෂන් යන්න ඇතුව ශේප්ක අන ටියෂන් යන වෙලාව යනෝ ිල්මගක් බලලා. ඒ කාල කර ලොකු රදගකොම හරි දෙදන්න ඉතින් රනේ වවනතර තීන තිලාමයින් හරි අපි දන්නෙනෑ නොකරන කියලා හරේ එතකොට මේ ෆිල්මක් බලන්න න ගහිල්ල හරිගටම පන්තියරණ වෙලාවට පන්ති ගියා වගේ ගෙදරේනවා ඉමයි ලස්සන්ට එන පූසෙක්වයි සි පස්ශ්නයන කිසිම් වැරද්දක්රේන සාත දාන්තීන්තකුඩුවගේ ෙදරේනවා ෙදර එනකොට අම්මල තාත්තලා අයිලක් කල දකින්න කොටම මොකක්ද මේ හිතර ඇතිව. මාට් වෙලාද දන්නේ නෑ මොකෙක් කෙරේත් දකලා කියලද දන්නේත් නෑ කියලා අර හිතේ පොඩි ඇකිලිල්ලක් එෙනවද නැද්ද. වැරදි වැඩක් කරාට බස්සේ අර ඊට පස්සේ සමාජයට මුහුණ දෙනකට අර හිතේ ඇකිලල්ල එනවා අන්නේ වගේ පංග උදාහරණකි වේ වගේ තමයි දස්ස අකුසලට අයිති ඕන එකක් කරලා. නැවත සමාජයට එනකොට ඔය කියන ඇකිලිල්ල හිතේ එ එකක මට්ටමින් එෙනවා. ලද වැරද්දානුව එකක මට ඕක ඇකිලිල්ලනවා ති අපිෝ ගැන ගන්න ඔය දසක් කුසල් කර කර ඉන්නවා හැබැයි ඇකිලල්ලේනවා ඒක නවතින්නේ නෑ ඒ ඇකිලිල්ල පොඩිය එකක් නෙවෙයි ඒ ඇකිල්ලිල්ලට පුළුවන් ඒ වගේ ඇකිලෙන සතෙක් බවට පත් කරන්න තරං බලවත් ඇකිලිල්ලත් තමයි ඔය වෙන්නේ ඒකයිඉතිං ධර්මතාවෙන් වෙන දෙයක් ඒ අනුව ඒ ඇකිලිලි සසාහගත සත්‍ය එ බාට පත්වෙනවා කියලා තමයි බුදු හමුදුරෝ පෙන්නල දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියල තියන සත්තු ටික විතරක් නෙවෙයි. සියලුම සත්තු කලින් මිනිස්සු ඒ ඒ අය හදපු ගතිවොල්ට අදාළව තමයි අදෝය සත්තු වෙලා තියෙන්නේ. හරි එතකොට ඕකට උදාහරණ තියනවා දැන් මේ අපේ සාමාන්නේ්‍ය ජනතාව මේ ලක ඉන්නකම කතා කරන බලු වැඩ බූරු වැඩ තිරිසං වඩ මේ අරක්වැඩ නරරි වැඩ ගොම් වැඩ හෙම කියනවා. ඒ කියන්නේ එය දන්නවා කලින් දන්නවා දැන ඉතින් ඔ නින් අපහස කරන්න කියන්නේ. ඒ කලේ හිටපුුවයි දන්න මේ වැඩේ කොරොත් බල්ලෙක් වෙනවා. මේ වැඩේ කරොත් බූරුවෙක් වෙනවා හෙම දන්නවා. හරි දැනගෙන තම ඒ කියන්නේ. හොමොත් දැනගන්නේ රහතන් වහන්සේලා ගොඩක් ඉස්සර හිටිය. වීවේලන්නත් බෑ. ති හන්ස වවිල්ල බැරිතරන්න හැම මකම රහතන් වන්සල නමත්තක කනිවාරම වැඩවාසය කරන්න ඇති එතකොට ඉති මනිසුටකිෙනවාදන්න කවරරි මරුණහම ටක්දලගෙන ආය බල්ලෙක් වුණා අර ය පූසෙක් වුණාම කියීන ඇති එතොට අර බලු වැඩ මේට ඔක්කොම මිනිස්සු දන්නවා අනිත්ත ඒකාලේ ඒකාලේ බල්ල බූරුව කියලා හෙම මැන්නනෑ බැන්නනෑ දැන් දැනුමත් තේරුමත්තියන වැඩිහිටෝ ිහිල් අර මනුස්‍යයට අවවාධයක් කරනවා ඔය වැඩේ කරන්න දෙපා ඕක කොත් යාව බල්ලෙක් වෙන එහෙම තමයි අනුකම්පාය කරුණාවෙන් දාෑය මයි පී කර්මකාරණක් කියල දුන්න මිසක් බල්ල බූරුව ගුණා මීහරක කියලා බයින සිිටම්ම එකක් තිබේ නෑ ඉතින් බැන්නොත් ලෝබදේසම ෝනි ැන්නොත් ලෝබ දේශ මෝ ලෝබදේශ මොහෝකරු තනිවාරෙන්ම ගෙන උත්තබූ යම්සේද හතරපායි යනවා කියලලා ඒ කාල්ලෙ ධර්මය දන්න මිනිස්සු දැනගෙන හිටියා. ඒක නිසා ඒක නිසා ඒගොල්ලෝ බයින්න ගිය න දැන්වගේ නික හල්. පැත්තර හතර වටට බැන ැන හිටියේ නෑ. කරුණාවෙන් දෑ මත්‍රීෙන් මනස්සෙක් වැදි වැඩක් කරනොට ඒ වැඩ කරන්න එපා ඒක කොරොත් මෙන්න මේක වෙනමවයාට කියලා කියල දී්කයි කරේ. එතකොට ඒ හිද තමයි බල වැඩ බූරවැඩ ගොන්වඩ ඒ දිරිසන්ට ක්ොම වෙල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් තමන් කරන වැඩනු මිනිස්සුට නම්දාන සහරමින් සින්නනො කොට්ටරුවක් කොටියා පලාහා මාපිල්ලා, වවුලා ආද, ඌූඩැල්ලා. ඉපත් අයා පොල්ලගා කොකුලා හොකුලතම වැඩ ඉන්නේ. කොහොමාරී හැමෝම ඉන්නවා. හැම සතෙක්ම ඉන්නවා. මිනිස්සු අතර. නැද්ද ඔයකිව සත්ව ඔක්කොම ඉන්නවා. නැද්ද. ඔ හ ැව තින්න ඔොල්ලොත්කැයි අන්න මෙම මාපිලාවගේ පොල්ලඟවගේ අල්ලක කූඩල්ලගේගේ ඔක්කොම ඉවා. ඉති එහෙම ගතය මිනිහ ඉන්න කාලමයා හදල් අයිති ඒක තම කූඩල්ලා කියන්නේ. යා ඒ වගේ ගතියක්හදලතිී හිතමයට දෙපත් නයා. එ ඒ කියන සතා වෙනවා ය හ ඒ වෙන්න තමයි ඔය හදන්නේ අන් ඒ කතාව තමයි බුදුහාමුන්දුරම මේ පෙන්නල දිලතිීන්. දැන් ඒ කාල වගේ දිවස්තියනය නැතිවුුණට ඉස්සරණන් දිවස්තිී නයටට අදදාල බල්ල කියන මෙයා මොකද වුණනේ කියලා දැන් එහෙම නැති වුණට දැන් අට බුදුහාමුදුරු කිව්වදේ අනුව අපිට හිතා ගන්න පුළුවන්. හැමෝම ගාව තියෙන ගති අනුව හදපු ගති එහෙම දිරිසන් ලෝකතත් යන්න නිසා ඒක හොයාතන්න පුොල ැම මේ හොඩි ලමයිකින්න ඩ පයිනවා සතුට දැන්යා සතුට උඩ පයින විදිහරම තමයි මේ පාත්්‍යට කන්න මොනහරි කෑමක් කම්ුණහම උඩ පයින්න හරි න ෑ හමුුර ො උඩ පයින්න නැන එකකට මේම සතුට උඩු පැනවෙන හිටපු ලමේ තමයි පාත්්‍යයා වෙලා තිීන් අර පුරුද්ධ එහෙමම සතුරට උඩ පැනම් පුරද්ද ම පාත්්‍ය වනත් ඇයි අර ගතිය මේ ඊලඟ සත්ව මේකද විද්‍යාමානය වෙනකුවන් හැකිලි එකක්රන්න හැකිලෙන් සහෙක් ෙන උඩ පැන පැ හිතියන ඩු පැෙනන ඉන්න එකඒ ගතිය යන කරපු ගතිය හට යනවා තවතිනෝ දැන් මේ මනුස්සයට වඩ හෝතට බල්ලලා වඳනොද නැද්ද. හාමුදුරුවන්ට මනුස්සය නම අද්‍යයක් ගහන් ලොන් කල රරිට වඳින් දෙෙත්ත. හැබැයි බල්ලා ඒ කියන්නේ හොන්දට ස්වාමින් වහන්සලට දෝත් මුදු දීලා වැඳපුක් කෙනෙක් තමයි ල්ල වැඩ කියල වැඩේ හරිියන්නේ වැඩ කියලා හරිියන්නේ නැව වදින කොදයි හිට පහ දෙන කොහොදයි වැැඩ කියල වැඩේ හරිගිහිල්ලා නෑ කොචතර වැද බල්ලෙක් වෙලා මයි නවිතිලා තියනේ මොක වැද වදින හිතරක්න මෙය කරලා දන්නේ ඊට වඩා වැඩීම් බලු වැඩත් කරලා තින තියකින්සා බල්ලෙක් වුණු රි ඊට පස්සේ මේක බලන්න න් දහලා යන උඩුදාලා තින ෙ ශිට්්‍ය කකුලනොකුල රැන කත්තානවා සවිච්චගත්තා ඕෝ කරා දොරත්ව හලා නිදාගන්න ද මනුස්සේද බල්ල අනි වාරෙන්ම මනුස්සෙක් ඒකෙදර මට මනුස්සෙක්ෙන්නති බල්ලා වෙලා ඒගෙ දෙෙටම ඇවිල්ලති නැතැයිති ූව කරන්න බල්ලන් ඔබුරදු කරන්න ඉදිා ගත්ේ හරකික වනඒ කරපු ගතිට ගේ විදිරුම කරම දායාද විදියට එම මොම්බේනෝ හ බල්ලෙක් වුනහම එෙම වෙනවා හරි හට මේ කරන්න සාක්ක්‍ය තියෙනවා හර තෝදයිය බවුණ බුදුහමුදුරට බැන්න හිරස බල්ලෙක් වුණා එත බුදුහගරම කියේවා මේ තෝ දෙයේ ඉන්නකොනත් කරපු කරේ මට බයින්න එකමයි දැනුත් මේ මට බැනගෙන නොද කිය බල්ලගෙන් අහනෝ හරි ො ඒතකොට බැන්න නම් දනුත් බැන්න බැන් එකකත වේ දවකත් තමයි ඒවාගේ තාාකයක් තියන එක මනුස්ස මනුස්‍යාව මනුසය තමයි දැක හරකෙක් ව නකට හරෙක් මනුසේ කරෙක් වුනම දැ මනුසය කට මනුස හඩ ත් තියෙනවා හැබැ හරකවුනා අර කරමි සරීගේ හරකෙක් හරකෙක්ෙ හැේ බවට පත්වනවා හැයි ඒවුුණට මනුස්සය ඉන්න කකාල හොඳ පුද්බොල් ගහල බුරදුල තියනනං හරකවුනත් හුඩ්බොල් ගහනද නැද්ද හොඳට පුරුදුලා තියෙනවාලං

උදඒ ළමෙක් තමයි හරකෙක් වෙලාදේ දැන් බලු ගති පෙන්න්නන්නම් දැම් බල්ලෙක් මේ අඳුරනවනං අඳුරන වනං ඇත්තෙක හොඳට ගුර කල්ලනවා කත් මේය කරනවා ලෙවකනවා කරගෙනවා වල්ග වනවා හොඳට සලගනවා ඳුරන් නැත්තං ගුරාගෙන පයිනවා ඔොල්ලත් හෙමට නැදද අඳුරම කෙනෙක් කාවත් හොඳට සලගනවා ඒක බී න්න න න නන්න ප න ො දර ේක බිට ොඩට මොට කල්ල කලලා කියල හොඳට න්න ඳරන තික්න ක ඇයියි මොක මේ හුරුත් නෑනවා එහෙමනේ අඳුරන්න නැත්තන් එලහවා අඳුරනනම් හොඳට එහෙම තමයි බල්ලු මන්න්න දැම් බල්ලට අනුස්සයාගේක බල්ලට කිහිලට බල්ලාගේක හොන්න කොහෙන් මාහරුණ වි කියල හයා ගන්න බැෑ කොමට බල්ල හෙමයි ඒක සිවුවර මොකද බල්ලෝ ගන්නවාන හතුරන්න ඇත්තම් පුරාගෙන පයිනවා හරි ඒ විදියට ගති අයකත් යන බලක ඒ බල්ලා සිදු කියනවා. එක පියා එකකා දැ පොඩික්ෙනයි මේය දෙන්න එක ගුරුපය කලින් ඉඳලදත්න්නේ දැන් අරය විතර් ගහන මෙ එකකා බල්ල උුණන කියල තටුවත්දාල ගගත් දැයිති බල්ල උුණ කරනදය ඒ ගැන මිනිස්සු තමයි බල්ලෝයෙන් හරි මේ බලන් මෙහෙම කාක්කෝ ආකෝ හවිල කුණු අවස්සනයෙකුට ක්කෝ කියන්නේ මේකාකා කුණු එක් කහු කරන හොඳ මිනිහෙක් තමයි කාක්වා වෙලා තියෙන් හොඳ පුරුද්ධත් තිබ්බ කැලි ගසල හිදී වෙලා තියනට කැමැති නැති හැම තිස්සම කැලිගැසි දක්කොත්තේ හුල්ල මේ දස්පින්න්නේකට දාන හොඳ වනුස්සේකාක්්‍යක් වෙලා ඇ තේරෙන් නොනේ වැඩේ හරියන්නේ නෑ කියලා මේ තියන්නේ මේ ගති ඇතමම නිීතනට එක තිබලා ගත්තේ වටිකක් අර කෑ ගහනකොට යකා වෙනවා නිකම්ම හරි යි දිර දැන්ම ගොඩක් එවතිී නො මේ පෙන්නන්න ගතිී මේ බල බස්ක බස්සක එලොවන කෙන අනිත් කිසිම වාහනයක් ගැන තකන්නෑ ඔක්කෝ මේමකරගෙන අස්ේදර නිත්‍යව කැලට ගන්න යනගේ තමන්ගේ වැඩිය ගැන තර බලන්න නිත්මිනට මොකද වෙන්න කියෙන ගැන පොඩ්ඩක් බලන්නේ නෑ ගන්න අර මගේ යහපත ගැන වැඩීින් හිත අඇය ගෙලිම්ම හදන්නේ ඇදගති සත්වගති තිරිසංගතිය හද මේ තියන්නේ මෙන්න මේ බල් බල්ලගේ අයිති එක් කෙන තමයි මේ ඉන්නේ දෙන්නම එකවාගෙනද ඒ වෙලා තියන මෙහමයි මේන්න නිියුුණව වෙන්න තමයි හිටියේ පොඩ්ඩක් කෙස් ගහක් මිස්සලා එක්කෙනෙක්ව බල්ලෙක්කුණන දැ මේයාගේ බල්ල වෙලා මෙතෙන වෙලම ඉන්න එක විදියි? ඒ දෙන්න හරිට හරින්නේ ඒත් ඒ බල්ලගේ අයිතියෙක් කෙන තමයි ඕවගේ ගොඩක් මේ තියෙන න්ටරනේ එක මේ බල්ලගේ අයිතියක් කෙන ත ඉන්න හරි එහෙම වෙලා ඇත්තේ ැ අපිට හිතෙන්න්නේ හෙමයි මේ දෙන්න නනිවුන් සහෝදල වෙන්න තමයි හිටියේ හැබැයි දැ මෙයා බල්ලෙක්ට පත්වන අර බදුන්දුුර කිුපික සනාත කරන්න පුළුවන් මේ විදිට ඇද ගතී හැදුවොත් එලිමෝ යක විදිර සත්ව ගතිය වෙනවා කියලා ඉති මේ ලෝක ඇසුරුරණ හරි බයානකයි කියන එක තේරුම් ගන්න ඕනේ දුරෝ පෙන්නල දලතින අපට මේ සංසප්පනය රිය සූත්‍රෙන් මෙහම ඇද ගතින් හදන් නැතුව ඉන්න පුළුවන් ක්‍රම වේදයක්ත්තියෙනවා ඒකට කියනවා සංසප්පනය පරියාය කියලා මේ සංසප්පනිය පරියාහය හරියට ම තේරුම් අර ඉවනං හරිට මම තේරුම් අර ඉන්නවා නං මට පුළුවන් වෙනවා මේ විදියට ඇද ගති හදන් නැතුව ඉන්න හරි දැම් මේ සංසපපනිය පරියාය අනුව වැඩකොරොත්. ඒක තේරුම් අරම් මංගේ අනුව කටයුතු කරොත් මගේළඟ කවදාවත් සතරපාගති හැදෙන්නේ හැදෙනවනක් හැදෙන දේවගති මනුස්සගති විතර මයි. පහලයනඒවා හැදෙන්නේ නෑ හැබැයි මේක මම ගණන් ගන්නතු මට ඕනු විදිර වැඩකොරොත්. හැදෙන්නම හැදගති පේතගති සත්වගති තිරිසංගති අපාගතිම තමයි. එතකොට සංසප්පනය පරියාය අනුව මම වැඩකරොත් ඒ අනුවමං කටවුතු කරොත් මේ ලෝකගේ මගේළඟ ඇඩගති හැදෙන්න්නේ නෑ අ වෙනස් කරගන්න පුළුව තැවුල්ලට ගොලම වෙනස් කරන්න ම්ම් ක්‍රමවේ ද අශ්‍ය නිසාහමක පෙන්නලා දෙන්නේ එ මේ සංසප්පන පරියාය සූත්‍ර කියල ෙන කාරණාව හොඳට තේරුම් ගන්න බලො. මේ සාමාන ගොඩක්කේවගුල්ල දන්නේ මතමයි තියන්නේ. මහනනි සත්වයෝ කර්මදායාදකොට ඇත කර්ම යෝනිකොට ඇත කම්ම බන්දු කොට ඇත කර්ම පිළිසරණකොට ඇත කර්මස්වකීය වෙති. කලන වේවයි ලමු වේවයි යම් කර්මයක් කෙරෙත් නම් එයටද දායාද වෙත්. මොකද මේ කලන්න කියල කියන්න හොඳේවා. ලමු කියන්නේ නරකේවා. මං හොදක්කරොත් මට හොඳක් වෙනවා. මං නරකක්කරොත් ම නරකක්වෙනවා කියනෙ ඔගොල්ලු දන්නවා දැන්ටමත්. හරි හැබැයි බුදු හාමුදුරුව ඒක ඉතරක් නෙමෙයි කියල තියනෙ තවටිකක් කියල තියෙනවා. තමාරික දන්න නැතුව ඇති මොකද මේ කියලදනි කර්මය දාද කර්ම යෝනි කර්ම සොකියයි මේ මේ තියෙන සියලු කරණ අනුව කල්පනා කරල බැලූත්වට අනිවාර්ය මේ තමන්ගේ ළඟ ඇදගති හැදන එක නොවත්ත ගන්න පුළුවන්කම ලැබෙන. එතොට ඒක තියෙන ප්‍රධාන කරණ ටික මංගන්නවා කර්ම සොකය කර්මදාද කර්ම යෝනි කර්ම ණෑ කියන එක තමයි ප්‍රධාන ටික ඒ අනුව කතා කරල බලමු කර්මය සොකය කියන්නේ ම කරපු යෝම තමයි මට විපාක දෙන්න කියන එක ඒක හැමෝම දන්නවද නැද එත න්න හමෝම දන්නවන්නේේ කවුරුව කතෝක දන්න තිගෙනෙක් දැනගත්ත වැඩ හරිද දැනගත් වැඩ හරි දැඟිටින් වැඩ වේරෙන්න්න පුළුවන්ද දැනගත්තට හරියන්නේ නෑ ඒක පාවිච්චි කරන්න ඕන දමන්ගේ තු පොඩිදි පොඩි උදහරණයක් කියන්න තැම් මේ කවුර ෙදර ඉන්න කෙනෙක් මොක උත්ව අති වෙලා මනක් ඩත්තින්න න අතින වෙලාම කියමුකු දානයතිී ලාල කවුර එක්ෙනෙක් වතුර එක ඉල්ලම් බීලා යනන පායිනෙ තිබ මේසේයක්කුඩ මෙහෙම මෙතන අයිනෙෙන්ම වීදුරු තියෙනවා මෙ මේසේ අයිනෙම්ම වීදුරුව තියෙනවා තියල එය ඇන්න එ තවක්ෙනෙක් දැම කලබල හෝගල්ල වැඩ දාන හෙරමැති තව එක් කෙනෙක් කෙනනකොු එයා කින්නෑ මේ විීදුරු තියන හැෙනවා මේසේ හැපිච්ච ගමන් තක්දා අර වීදුරු වැටලා කැදෙනවා කාට බයින්න්නකොට වීදුරුව තියපු කෙනරණ බයින්නේ මං හිතන්න කොහවක්කත් වෙන අ හැපිච්ච කෙනාට බයිනවා කියල කවුරුත් කියන්නේ හැමෝම බයින්නේ වීදුරුව තියපු කෙනාට. වීදුර එතන තිබ හින්ද හැපුරුණේ වැටුුණේ මේසේ හැ්පිච්චින්ද. ඇතැයි මදුර තිබන එතරවෙ ලනේ හොඳර මොුත්තුන් නෑනෑ හැබැයි ඕකොල්ලෝ බයින්න හැමතිස්සම අ තමන්ගේ වැරද්ද බයින්න කාටද? අනිත්යට මමනං කිසිීම වැරදක් කවදාවත් වැරදිලාවත් වැරැද්දක් කරන්නේ නෑමං කිසි දවසක කිසිම් වැරද කියන කරන ර්මක් වැදි කරන්න අනිත්්‍ය උම තමයි පොඩ් ඇත්තක් වෙන කටහරි තමයි බයින්නේ කියැ කර්ම සකය කියලව දන්නවද කර්මය සොකය කියලව දැගෙන ද වැඩ කරන්නේ කර්මසකය කිය දන්න පොතෙන් දන්න වාහ පොතෙන් දන්නවසොකය කියලා එට වැඩ කරන්නේ කර්මය අනුන්ගේ කර්මය මගේ කියලනෙ වෙයි. මි අනුන්ග කියලා හිතාගෙන තමයි වැඩ කරන්නේ බුදු හාමුදුරුව කියලා තින්නේ ඒවනෙමයි මම කරපු කර්ම තමයි මට පල දෙන්නේ මම මේසි හැප්බුද්ධෙ හින්ද තමයි මගේ ඇතින් වීදුරුව වැටුන්නේ. එතකොට මගේ ඇතින් වීදුරු වැටිච්චකට වීදුරුව තිබ්ේ කාට බැන්හම් මට මොකක්ද වෙන්නේ ම මොන දෙන්නේ ලෝබදේශමෝද ලෝබසමෝද ලෝබදේශමෝ හැබැයි ම ැිල ීතුර වැඩිච්චකමං අනේ බලන්න්නොක මන් දැක්ක ඇතුව ඇවිල්ලාම් අප රාදේ වීදුරුව බිඳුනා නිශෂේ මං වීදුර ගැන දෙන්න. දැ එහෙමකිවවෝත් ලෝබදේශ මෝද අලබත් සමෝද නිකන් අපරාද අලෝබධ සම්වන්න තියනෙක නිකන් කොහෙවත් නැතික්ෙනට බැල්ලා කෞද ලෝබදේශ මෝවනේ අ විීදුරතිපකෙන මට ගහිල්ල තැ දගේෙද. හරි තැ ලෝබදේ සමූනක් කෙන තමයි හතරපයට ඇදලා වීදුරුවතිපක් කෙන ය ලෝබෙන් දශේ හම විදර තිීල ගිය නන් එහයට මකුත් පවල්ලක්වෙන්නේ නෑ විදරුව දෙන්න කෙනෙක් වෙලා බැලුව පේන්න ට නෑ හමෝ වැඩ කරන් දෙයන්න ම මෙතන ීල න කියලා තිීල ගිය හරි කරුණාවෙන්ද මත විදුරා ගෙදරයන්න තිබනය නැත න හම ැතුව තිීල ගියා. ඒයා හොඳ දෙයක් කරලා ගෙදර ගිය ඉන්න නිකං අපරාජය තමන්ව පට දාකට. එතකොට කර්මය සුකිය කියලා දැනගෙන නෙමේ ඔය වැඩ කරලා තිය ඒ විදිහටම රම දායදයි කියලා දැන ගන්නත් ඕනේ දායද කියලා ගැන්නේ මම කරපුුව තමයි මට විපාක ස් තේ ලෑස්තිවිලාගේලා කියනවා මේක කියලා දෙන්න ගියන පැාගකත රෙයයි එ නවත්තරගමනේහරි එහෙමනම් මේ කොටස තේබීල ඉරලා කරම පුළන්තරන් ඉක්මනින් එහමනම් තේබීල හැමෝ මෙන්න සිරුදිරටම තෙරන්සරන්නයි ඔ හෝගොල්ලොංග මේ අර පොතක්ක වලතින වත් සප්තින අංකයක් ලියන්න කියලා මේ ඒක තියන මොක ඊල්ළන්ට දවස මොනහරි පනිවිඩක් තිනොනන් ැනුන් දෙන්න ඒක නිසා වත්ම් අංක ලියපු නැති කවදරන්න නම් ඒයයි අර පොතො හල් අරගෙන තමන්ගේ අංකේ ලියලා යන්න